Aarana Aruna. ඔවන් වනක්කම් ගුඩ් මෝනිං අස්සලාමු අලයිකුම් සුබ උදෑසනක් දෙරණ අරුණ සමග ඔබ එකතු වෙන්නේ අද. ඉතින් අද දවසේ ජාතික පුවත්පත්තර ප්‍රධාන සිරස්තල බලන්න පුළුවන් වෙනදා වගේම අද 24 වෙනිදා අද අගහරුවාද දවසේ මේ පුවත්පත් සියල්ල වාර්තා කරන එකම කාරණයක් තිබෙනවා. ඒ තමයි මේ වර්ෂාව පිළිබඳව. හැබැයි සමහර පුවත්පත් ප්‍රධාන සිරස්තලයේ දේශපාලනීය වාර්තා කළාට අද දවසේ මේ කාලගුණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ තියෙනවා සෑම පුවත්පතක්ම. අපි ඉක්මනට බලමු සිරස්තල මොනවද කියන්නේ කියලා. අද දවසේ අද පුවත්පත කියනවා යනුව කාලගුණය දරුණු වෙයි. අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 11කට බලපෑම් එල්ල වී ඇති බව. නිවාස 19කට පූර්ණ හානි, 319කට අර්ධ හානි. ගාල්ල මාතර අද හෙට සියලු පාසල් වසා දමන්න තීරණය කර ඇති බව මේ වන විටත් ඔබ දන්නවා. අප දැනුම් දී තිබෙනවා ඔබට ඒ සම්බන්ධයෙන්. ඒ වගේම දිස්ත්‍රික් 5කට නායාමයේ අවදානම්, තවත් දිස්ත්‍රික් කිහිපයකට තද සුලං සහ වැසි. මේ සියල්ල එක වඳුරඹ පස්කණ්ඩියක් හඩාවැටලා කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. තවත් කාන්තාවක් තුවාල ලැබුවා. නිවාස 19කට පූර්ණ හානි, ඒ වගේම 319කට අර්ධ හානි සිදු වෙලා තිබෙනවා. සෑම පුවත්පතකම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ තිබෙනවා. ඒ නිසාම මම උපුටා දක්වනවා තවත් සිරස්සල දෙකක් අද දිනමින පුවත්පතේ උපශීර්ෂ වාර්තාව. මේ වැස්ස අදින් අවසන් වෙන්නේ නැහැ. තවදුරටත් තද වැසි දිගටම පවතිනවා. දකුණ සබරගමුව මධ්‍යම බස්නාහිරට මේ මිලිමීටර 200කට වැඩි වර්ෂා පතනයක් ලැබුණු බව තමයි අද දවසේ ප්‍රධාන සිරස්සල වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ. ඉතින් එහිඳ අවධානයෙන් සිටීම වැදගත් වෙනවා. මේ එකම ඩෙලි නිවුස් පත්පතේ අද ප්‍රධාන සිරස්සලේ විදිහට වාර්තා කරනවා. ඔවුන් ප්‍රධාන සිරස්සලේ හා සමව මොන්සූන් රිලීෆ් ෆෝ ජාෆ්නා ස්ට්‍රෝමි වෙදර් අයිලන්ඩ් වයිඩ් ප්‍රධාන සිරස්සලේ විදිහට මේ කාලගුණය සම්බන්ධයෙන් ඔවුනුත් වාර්තා කර තිබෙන්නේ. ඒ අනුව බොහෝ ප්‍රදේශවලට මේ වන විටත් වැසි අදහලමින් පවතිනවා. විශේෂයෙන්ම යාපනයාශ්‍රිත ප්‍රදේශවලට තිබෙන තත්ත්වය තමයි මෙහිදී වාර්තා කරන්නේ මේ පුවත්පත් වාර්තාවේ. තවත් පුවත්පත් දෙකක උපශීර්ෂ වාර්තා කරනවා. අපිට බලන්න පුළුවන් මෙතැන් සිට තොරතුරු වාර්තාව අපගෙන නම් දර්ශන සහිතව. මේක අද දවසේ විශේෂ තත්ත්වයක්. ඊයේ රාත්‍රී කොතරම් වර්ෂාව පතිත වුණාද කියලා ඔබ මේ වනතෙක් නොදන්න හින්දම රට පුරා මහවැසි ඇදහැලන වෙලාවේ මේ වන විට තත්ත්වය සම්බන්ධයෙන් අපි දර්ශන කීපයක්ගෙන සාමාන්‍ය පළමු වැඩසටහනේ පළමු අධීරේ අපි ගෙනෙන්නේ නැහැ දර්ශන. නමුත් අද දවසේ විශේෂ දවසක්. මොකද ඊ රාත්‍රියේ මහා වැසි ඇදහැලී තිබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දවසේ ගිගුරුම් සහිත වැසි ඇදහැලෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. බස්නාහිර දකුණ සබරගමුව මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 200ට වැඩි තද වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා. වයඹ උතුර ඌව නැගෙනහිර පළාත්වලට මිලිමීටර 100ට වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. ඊයේ දවසේ පෙරවරු 8:30 සිට අලුයම 3:30 දක්වා කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලැබිලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක ප්‍රදේශයේ. විශේෂයෙන්ම අරුණ පුවත්පත අද ප්‍රධාන සිරස්තලය හා සමව වාර්තා කරනවා. පළාත් 4කට අදත් හද වැසි ඇදහැලන බව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 29ක ගං වතුර තත්වයක් ඇතිව තිබෙනවා. කළු ගින් නිල්වලා පිටාර ගලමින් තිබෙනවා. මේ මොහොතේ ආපදා සහිත කාලගුණ තත්වය සම්බන්ධයෙන් තමයි මේ වන විට මේ අරුණ පුවත්පත ගෙනෙන්නේ. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්සලයට පහලින් ගෙනෙන්නේ මහා වැස්සින් සැඩ සුළඟින් 1201ක් අවතැන් ගාල්ලෙන් එක් මරණයක් වාර්තා වෙනවා මේ වන විට තියෙන තත්වෙත් එක්ක කියලා. ඒකම රස පුවත්පතේ ඡායාරූප වාර්තාවට ගියොතින් මේ චාරුප වාර්තාව ටිකක් ලස්සනයි වගේ පේන්න පුළුවන්. බලනකොට ඇස ගන්නෝ වගේ පේන්න පුළුවන්. හැබැයි මේ කතා කරන්නේ තවත් කඳුළු කතාවක්. ඉතින් මේ වන විට තිබෙන තත්ත්වය තමයි මේ ඔබ දකින්න. ඉතින් විශේෂම රාවණැල්ල ආශ්‍රිත ප්‍රදේශයේ තත්ත්වය ඊයේ දවසේ මේක ගොඩක් ජනමාධ්‍ය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන චාරූපයක් බවට පත් වුණා. උකුලට අරන් මඩ ගෑවුණි වැහි මල්ල, පහලට දුවන හැටි මගේ රාවණ කෙල්ල. දිනු රාජගුරු සටහන තබනවා මේ පද සටහන තබනව දවසේ අන්තර්ජාලයෙන් උපුටා දක්වන මේ සම්බන්ධයෙන්. ඉතින් පබැදුම ඔහු තිබ්බාට මේ විදිහට මේ කතා වඳුරේ ඔබ දන්නවා. පහුගිය දවස්වල රාවණැල්ලට ඉහලින් ඇල්ල ආශ්‍රිත ප්‍රදේශයේ මේ වනාන්තර ගිනිගත්තා. මේ ආශ්‍රිත ප්‍රදේශයේ මේ වර්ෂාවට නිරාවරණය වීමත් එක්ක පස් සහිත භූමිය මේ වන විට මඩ සහිත එකම වතුර එකම ජල ගඟක් බවට පත් වෙනවා. ඉතින් මේ වෙනදට ගිය අවුරුද්දේ රාවණැල්ලේ මේ විදිහට වර්ෂා කාලේ ජල පහරි මේ වගේ කහපැහැති චීනේ කහගඟ වගේ තිබ්බේ නෑ. මේක තිබුණේ සුදු පාට වතුර ටික, සාමාන්‍ය මඩ පාටක් තිබ්බේ. නමුත් අද මඩ පාට මේක ගුරු පාට වෙලා තිබෙනවා. ඉතින් මේ කැලෑව ගිනි ගැනීම, කැලෑ ගිනි තැබීම සහ පසට
පස නිරාවරණය වීම ඉතින් තනකොළ නොමැතිවීම මේ සියල්ල ප්‍රතිඵල තමයි මේ විදිහට ගලාගෙනින්නේ. ඉතින් ඒකම තමයි ගල් පෙරලීම් කිහිපයක් කී දවසේ වාර්තා වුණා. දවසේ ඡායාරූප වාර්තා සමග පුවත්පත ගෙනෙන ගාල්ල මාතර පාසල් අද සහායට වසාදමා තිබෙන බව පුවත්පත් දෙකකම එකක් මවමින් පුවත්පත මහගම් වතුරකට මුහුණ දෙන ත්‍රිවිධ හමුදාව සීරුවෙන් ඉන්නවා කියලා පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. ඒකම මේ සඳහා අවශ්‍ය ඒ පෙළ ගැසීම් සම්බන්ධව තමයි පුවත්පත් වාර්තාවේ දක්වා තිබෙනවා. ඉතින් ත්‍රිවිධ හමුදාවේ සූදානම සම්බන්ධයෙන් එසේ කතා කරන වෙලාවේ ඔවුන් සූදානමින් ඉන්නෝ කියන වෙලාවේ අද දවසේ උදෑසනම මතක් කිරීමක් කරන්නට උන අද වර්ජනයක් ප්‍රයත්න බව ඔබ දැනගත යුතුයි. ඉතින් ඊයේ දවසෙත් ඔබ අසිරුතාවයට පත් වුණා මේ නොදැන පැමිණීම නිසාවෙන්. ඉතින් ඒ හින්දා අද දවසේ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව ඒකම අනෙකුත් ආපදා කළමනාකරණ ආයතන මේ ආයතන ටික සූදානමින් ඉන්නවා අද දවසේ වැඩ කරන්න. මොකද අත්‍යවශ්‍ය රාජකාරි විදිහට. හැබැයි යම් ආකාරයකින් අනිකුත් ආයතනෙන් ඔබ එක් දින සේවා ලබා ගන්න ගියොත් ඔබට අද දවසේත් මේ තියෙන තත්ත්වෙට මුහුණ දෙන්නට සිදු වෙනවා. අපි උපුටා දක්වනවා අද මධ්‍යම රාත්‍රියේ සිට තවත් දුම්රිය වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙනවා කියලා ඊයේ දැනුවත් කිරීමක් කළ අද මව්බිම් පුවත්පතේ වාර්තාව. ඒ අනුව දුම්රිය රෙදුරන් නියාමකයන් ස්ථනාධිපතිවරුන් පාලකවරුන් ඇතුළු දුම්රිය අධීක්ෂ නිලධාරීන්ගේ වෘත්තීය සංගම් සිය ශ්‍රේණි විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් තමයි මේ සම්බන්ධයෙන් විරෝධතා දක්වන්නේ. එයින් පියවර ගත්තේ නැහැ ඔවුන්ගේ ශ්‍රේණි විෂමතා ඉවත් කරන්න. ඒ අනුව මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමේ කැඳවුම්කරු ඊයේ දවස් සඳහන් කළා. වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තමයි ඔවුන් මේ විදිහට සිය විරෝධතා ආරම්භ කරන බව වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දන්නෝනේ දුම්රියේ කතාව මතක් කරන හැම දවසක. මොකද දුම්රිය කට්ටිය අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා කිව්වොත් වේලාසන මධ්‍යම රාත්‍රියේ ගිහිල්ලා කෝච්චිය නවත්තන්න තියෙනවා නම් මැද්ද හදිස්සියේ මධ්‍යම රාත්‍රියේ ලමනොත් කෝච්චිය ගමනාන්තෙට ඒටිසල් නවත්තන්න වෙන හින්දා මේගොල්ලෝ 6-7 වෙනකොටම වැඩේ පටන් ගන්න පුළුවන්. ඒ හින්දා වෙනත් විකල්ප මාර්ගවලට යන්න ඔබට මේ ප්‍රශ්නගත තත්ත්වයන් නැතිවෙන එක වළක්වන්න පුළුවන් වේවි. අද දවසේ තවත් පුවත්පත් දෙකක වාර්තාවක් දක්වා තිබෙනවා. සෞඛ්‍ය පත්වීම් 800ක් තැපෑලෙන් ගෙදරටම ඇවිල්ලා තිබෙනවා කියලා. ඒ අනුව සෞඛ්‍ය කළමනාකරණ සේවයේ නව පත්වීම් 803ක් තැපැල් මගින් පත්වීම් ලාභීන්ට යොමු කරන ලෙසට මැතිවෙන කොමිෂන් සභාව සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. උත්සව තියලා එන්න කියලා බෙර ගහලා ඇමතුමා නගලා ලෝක පූජිත සෞඛ්‍ය ඇමතුමා කියලා ඊට පස්සේ අනික් කට්ටිය ඔක්කොම එකතුලා නෑ එහෙම කරන්න නෙමෙයි මේ කියන්නේ. මේ සුවපතිකර ඇමතුමාතින් පත්වීම් ලබා ගන්නට අද දවසේ ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ මැතිවෙන කොමිෂම ලබා දීපු උපමානිනුත් එක්ක ඉතින් කෙසේ වෙතත් අද අපිට කියන්න තියෙන කාරණේ තමයි ඒ අනුව මැතිවරණ කොමිසම දැනුම් දීලා තියෙනවා මේ වන විට මේ පත්වීම් ඉතාමත් ඉක්මනට යවන්නට කියලා ඒ අනුව ලිපි මාර්ගයෙන් අද දවසේ පුවත්පත් දෙකේ වාර්තා කරන්නේ ඒ සම්බන්ධයෙන්. අනුව දේශපාලඥයන්ගේ සහභාගිත්වයෙන් කිසිදු උත්සවයක් පවත්වලා පත්වීම් ප්‍රධානය නොකරන ලෙස කොමිසම අවධාරණය කර තිබෙනවා. සෞඛ්‍ය කළමනාකරණ සේවයට බඳවා ගැනීම සඳහා විවෘත තරංග විභාගයක් මේ වසරේ මුල් භාගයේ පැවැත්වුණා. එම විභාගයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ උසස් නිලධාරිනියකගේ ඥාති දිනයක වැඩි ලකුණු ලබාගත් බවට චෝදනා කරමින් වෘත්තීය සමිති කළ ඉල්ලීමකට අනුව පරීක්ෂණ පැවැත්වුණා. එහිඳ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සිදු කළ පර්යේෂණයේ නිගමනුනේ විභාගයේ නීත්‍ය අනුකූල නොවන දෙයක් සිදු වී නොමැති බව මේ පරීක්ෂණයේ නිමවනතුරු පත්වීම් ලබා දීමට නොහැකි තත්ත්වයක් මතුව තිබුණා. අහෝ කේදයකි දුකකි ඇමතිතුමාට ඇවිල්ලා පත්වීම් ටික දෙන්නට බැරි වුණා. ඒ හින්දා ඡන්දේ ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා මේ අතර දින 180 සේවය කළ තාවකාලික අනියම් අය ස්ථිර කරන්න කියලා නියෝගයක් නිකුත්ව තිබෙනවා. අරුණ පුවත්පත කියන්නේ තාවකාලික අනියම් ආදේශක කොන්ත්‍රාත් හෝ සහන පදනම් මත බඳවාගෙන ඇති සේවකයන් දින 180 සම්පූර්ණ කර ඇත්නම් ස්ථිර කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒක රජය මගින් ගත්ත ක්‍රියාමාර්ගයක්. ඒ අනුව ඊට අදාළ නියෝගය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට විශේෂ චක්‍රලේකින් දැනුම් දීමට නියමව තිබෙනවා. මේ අතර මේ කාලවකවානුවේ මැතිවරණ නීති කඩන නිලධාරීන්ට එක්ක රුපියල් ලක්ෂයක දඩයක් එක්කෝ වසර 3ක සිට දඬුවමකට යටත් වීමට සිදු වෙනවා. එහිඳ රාජ්‍ය නිලධාරීන් විදිහට එක එක අයට කඩේ යන්නේ නැතුව දේශපාලන අරමුණු ඉෂ්ට සිද්ධ කරන්නේ නැතුව වැඩ කරන්න කියන එක තමයි මේ මැතිවරණ කොමිෂන් සභාව කියන්නේ. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රකාශය උපුටා දක්වනවා. මැතිවරණ කොමිෂන් සභාවේ විධිවිධාන වලට අනුකූල වීමට අපොහොසත් වන රාජ්‍ය නිලධාරීන් යම් කිසි ආකාරයකින් වරදකරුවන් බවට පත් වුණොත් ඒ වරදකරුවන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්නේ කොයි විදිහටද කියලා පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දක්වලා තියෙනවා. ඒ හින්දා හැමෝම ඉතින් තමන්ගේ සීමාවන් දැනගෙන වැඩ කටයුතු කරනවා නම් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. කැබිනට් විසඳුමක් තමයි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ. අර විශේෂ කැබිනට් එක රැස් වුණාන් පස්සේ අද දවසේ සාමාන්‍ය විදිහට නියමිත දින ප්‍රකාරව කැබිනට් එක රැස්වීමට නියමිතයි. අද කැබිනට් රැස්වීමේදී විශේෂ තීන්දුව දෙකක් ගැනීමට නියමිතව තිබෙනවා. ඒක කැබිනට් එකට තේරෙනවද කියන්න දන්නේ. එකක් තමයි අද රෑ දුම්රිය වර්ජනයට යන්නේ නැහැ. අද කැබිනට් එකේදී හරි තීන්දුවක් ගත්තොත් දුම්රිය වර්ජනය කිරීම අත්හැරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
අය එක්කම තමයි අනෙක් පිරිස රණවිරුවෝ. ඔවුන් අකණ්ඩව මේ 13 වැනි දිනටත් අද වන විට මහමග රැඳී සිටිනෝ. ඊයේ මහ වැසිවලට තෙත බරිත වුණා ඒ අය. ඒ වගේම ඒ අය ඉල්ලීම් කිහිපයක් ඉල්ලලා තියෙනවා. ඒ ඉල්ලීම දි අයිලන්ඩ් පුවත්පතේ ඡායාරූප වාර්තාව දක්වා තිබෙනවා. මේ වැස්සේ තෙමෙන්නට පෙර ඔවුන්ගේ ඉල්ලීම දි අයිලන්ඩ් පුවත්පතේ ඡායාරූප වාර්තාවේ දක්වා තිබෙන්නේ. ඉතින් අපි බලමු අද දවසේ මොකක් දැත්තරම කරන්න කියල වෙලා. ඉතින් කෙසේ වෙතත් අද දවසේ මේ උද්ෘතය තබන්නේ දියලන් පුවත්පතේ ඩිසබල් සෝල්ජර්ස් කන්ටිනියු ටු ප්‍රොටෙස්ට් ඔපොසිට් ද ෆෝට් රේල්වේ ස්ටේෂන් ඉන් කොලඹෝ යෙස්ටඩේ ඩිමාන්ඩින් සොලියුෂන්ස් ෆෝ දෙයා සැලරි ඉෂුස් වාර්තා කරන්නේ තුෂාර අතපත්තු ප්‍රධාන චාරූප වාර්තා විදිහට. ඔවුන්ගේ ඉල්ලීමට කන් දෙන්න පුළුවන් වේද කියන ඉල්ලීම. ඉතින් මේක අවුරුදු ගාණක් තිස්සේ ඇදෙන දෙයක්. මීට හරියටම අවුරුදු දෙකකට ඉස්සෙල්ලත් ඔවුන් ඇවිල්ලා මේ ඉල්ලීම කරා. නමුත් මේ කාලයක් යනතුරු කල් මැරීම තමයි ක්‍රියාත්මක වුණේ. ඉතින් කල් මැරීම වෙනුවට අවසන් දින කිහිපයක් දීලා තියෙනවා. ඇත්තරම මේක දේශපාලනික හරි වෙනත් කාට හරි පාවිච්චි කරන්න හරි දේශපාලනික අරමුණකට යන්න නොතිබෙන්න තත්ත්වයක් රජයට ඇති කරගන්න තිබුණා. මොකද කල් ගන්නේ නැතුව මේකට විසඳුමක් එක්කෝ උත්තරයක් දෙන්න තිබ්බා, එක්කෝ තවදුරටත් කාලය ගන්න ආකාරය කියන්න තිබුණා. නමුත් මේක කල් ගත්තා. ඒකේ ප්‍රතිඵල තමයි අද මේ ඡන්දේ කටේ භුක්ති විඳින්න ඉන්නේ. මේ අතර ඡන්ද තිබ්බත් එකයි නැතත් එකයි අපේ මිනිස්සුන්ට උන දේ ගැන කියන්න. මේ ඉල්ලීම මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රකාශයක් අද දවසේ අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඡන්දයක් තිබ්බත් එකයි නැතත් එකයි අපිට ඕන අපේ මිනිස්සුන්ට මොකද උනේ කියලා දැනගන්නයි. පරිගැණීමේ අදහසක් අපි ළඟ නැහැ කියලා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කර සිටිනවා. එනුව එතුමා සඳහන් කර සිටි කාරණේ ඉතාමත් වැදගත්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු, කතෝලික ප්‍රජාව සහ 21 වැනි ප්‍රහාරයට මුහුණ දුන්නු හැම දෙනාම කියන්නේ අගරදගුරු පදවියේ සේවාව මගින් සාර්ථක පෞල් ජීවිතයක් ගෙන යාම සඳහා දැනුවත් කරමින් පසුගිය දවසක පැවතුන බෝලවලාන 16 වැනි බෙනඩික් කතෝලික උසස් අධ්‍යාපන ආයතනයේ එක්දින වැඩමුළුවක්. ඒ අවස්ථාවේදී කාදිනල්තුමා කියන්නේ, කවුද අපේ මිනිස්සුන්ගේ ජීවිත හොරාගෙන මෙහෙම අපරාධයක් කළේ? අපිට ස්වාධීන පරීක්ෂණයක් දෙන්න කියලා තමයි නිතරම ඉල්ලලා හිටියේ. මේ අපරාධය කළ අයගෙන් පිළිගන්න අපිට කිසිම අදහසක් නැහැ. අපිට ඇත්ත දැනගැනීමේ අයිතියක් තියෙනවා. මේ සිද්ධියේ වන බව හොඳටම දැනගෙනත් වග කිව යුත්තන් ඒ වළක්ව ගත්තේ නැහැ. ඒ හින්දා ඒ සහනය දෙන්න, ඒ ගැන කියන්න, කවුද කරේ කියලා කියන්න ඒ ඉල්ලීම. ඉතින් මාස 5ක් ගියා ජනාධිපති කොමිසමක් දාන්න. ඊයෙන කිව්වේ පෙරේද කිව්වේ ජනාධිපති කොමිසම පත් කරනකල එතකන් කල් මර හිටියයි හට දැම්ම මේ හට දැම්ම. ඊට පස්සේ කිව්වා විශේෂ පාර්ලිමේන්තු සභාවක් තියෙනකල් ජනාධිපතිතුමා වාර්තා විශේෂ වෙහිමාව. ඉතින් අවසාන ඉතින් වෙන දෙයක් නැහැ. ඉතින් මේ කොමිෂන් සභා වාර්තාව ගැන ඉතිහාසයේ තියෙනවා මේ විදිහ කතාබහ. මේ අතරේ තමයි අද දවසේ වාර්තා කරන්න ඩේරි මිර පුවත්පතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොකද කරන්නේ. ජනාධිපතිතුමා ඉඳගෙන ජනාධිපතිතුමාට දෙපැත්තෙන් උපදෙස් ලැබෙනවා. ඒ දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් දාශ්‍රී ජයසේකර මහත්මයා, අනිත් කෙනා මහින්ද අමරවීර මහත්මයා. ඉතින් මොකද කරන්නේ, හොරුන්ට යටවෙච්ච පක්ෂයක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ වගේම දූෂණයට ලක්වෙච්ච පුද්ගලින්ගේ පක්ෂයක් නෙවෙයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ වගේම තමයි වාර්තා කරන්නේ පාතාලයට යටවෙච්ච පක්ෂයක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අද දවසේ ඩෙලි මිර පුවත්පතේ වාර්තා කරන ද සෙල්ලෙපි විල් නෙව සපෝට් එනි පාටි කම්ප්‍රමයිසිං තීව්ස් කරප්ට් පර්සන්ස් වාර්තා කරන්නේ ඩෙලි මිර පුවත්පතේ ප්‍රධාන සිරස්තල වාර්තාව. ඉතින් මේකත් එක්ක ජනාධිපතිතුමා ඇත්තටම මොකද කරන්නේ, දැන් කොයි පැත්තට යයිද කියලා බලාගෙන ඉන්නට වෙනවා. ඉතින් ජනාධිපතිතුමා එහෙම හිතනකොට ජනාධිපතිතුමා කියන කරන දේවල් වලට ප්‍රතිචාර බඳිනවා අගමැතිතුමා මාධ්‍ය. මොකද ජනාධිපතිතුමා මාධ්‍යට කියන්නේ දැන් හැම දෙයක්ම ජනාධිපතිතුමා ප්‍රසිද්ධ වේදිකාවල කියන්නේ. ඉතින් ඒ හින්දා අගමැතිතුමා තීරණය කරලා තියෙනවා ඒකට උත්තර බඳින්න. ඩේලි මිර පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ ඩින් රෙකමන් ඩිල් රුක්ෂි ටු සුප්‍රීම් කෝට්. වාර්තා කරන්නේ මම කිසි විටකත් ඩිල් රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන්න කියලා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් කරන්න කියලා ඉල්ලීමක් කරේ නැහැ මේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය. නමුත් ජනාධිපතිතුමා කිව්වේ වෙන කතාවක්. කේසේ වෙතත් අද දවසේ පුවත්පත් වාර්තාව කියනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය, මම කියලා නෑ ඩිල් රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය පත් කරන්නට කියලා යෝජනා කළා නෑ. මේවා සත්‍යෙන් තොරයි. අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ඩිල් රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධව ජනාධිපතිවරයා තමාට චෝදනා කරමින් පැවසූ කරුණු සත්‍යෙන් තොර බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. ඩිල් රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් කිසිම පුද්ගලෙක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර තනතුරකට පත් කරන ලෙසට ඉල්ලමින් තමා ලිපි යොමු කරනු මැති බව එයන්ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා. මින් ඉදිරියට තමාට විරුද්ධව චෝදනා එල්ල කරන අවස්ථාවක් වාසා
පිළිතුරු දීමට පුද්ගලිකව මැදිහත් වන්නේ නැහැ. ව්‍යවස්ථානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද යනු යමින් චෝදනා නිසි ස්ථානයන්හි මතු කරනමින් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව එහිදී සඳහන් කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. ලංකාදීප පුවත්පතේ සිරස්තලය ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරා නම් තොරතුරු දැනගැනීමේ පනත හරහා දැන් හැම දෙයක්ම ජනගත කරන්නට තීන්දුව తీරන අරගෙන ඉවරයි. ඔබතුමාලා දීපු නිදහස යටතේ ඔබතුමාට එහෙම ලිපියක් ලැබුණා නම් කරුණාකරලා අපිටත් කියන්න. අපිත් ආසයි දැනගන්න, රටේ ජනතාවත් ආසයි දැනගන්න. හැබැයි අගමැතිතුමා කියන එහෙම ලිපි ලිව්වේ නැහැ කියලා. මේ ලංකාදීප සිරස්තලයේ දිල්රුක්ෂිත ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු පදවියක් දෙන්නයි මා කිසිවිටෙකක් ඉල්ලුවේ නැති බව මේ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඊයේ දවසේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා. අපි වෙලාව බලමු. සුෆික්සල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටුයි. ඉතින් ඒකම තමයි ජනාධිපතිවරයා විසින් එල්ල කර චෝදනාල ප්‍රබල චෝදනා බවට පත් වුණා. උදේට මේ නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු හතරෙන් පස්සේ යන්නේ අරලියගහ මන්දිරයට කියලා. ඒ කියන්නේ අරලියගහ මන්දිරයේ ඇතුලේ තමයි තීන්දුව తీරන ගන්න, කාටද නඩු දාන්නේ, නඩු පවරන්නේ කාටද, නඩු දමන්නේ මොන විදිහද කියලා කතා වුණා කියන එක ව්‍යංගාර්ථයෙන් ජනාධිපතිතුමා කිව්වේ. ඒ කියන්නේ අගමැතිතුමාගේ දැනුවත්භාවය මත තමයි මේ දේවල් සිද්ධ වුණේ කියන එක. කෙසේ වෙතත් එයත් ප්‍රතික්ෂේප කරනවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. අද දවසේ ලංකාදීප පුවත්පතේ සිරස්තලයේ බලමු. එහි දක්වන්නේ දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය කිසි දින කර්ලියගහ මන්දිරයේ සේවය කර නැහැ. දූෂණ විරෝධී කමිටුව ස්ථාපිත කර තිබුණු අරලියගහ මන්දිරයේ නෙවෙයි, ඉන් පිටතයි. ආනන්ද විජේපාල මහතා එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා. මේ කමිටුවේ සාකච්ඡා සඳහා නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණියේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහත්මිය. ඒ නිසා ජනාධිපතිතුමා කියූ කරුණු සත්‍යයෙන් තොර බව පහදා දෙන්නට කැමැති. ඒ වගේම ජනාධිපතිවරයාගේ ප්‍රකාශිපත් කිරීමෙන් පසු එතුමා මේ ආකාරයට මා ඉලක්ක කරගෙන චෝදනා කරන්න පටන් ගත්තේ කුමන හේතුවක් නිසාද කියා මා නම් දන්නේ මට ඇමතිරුන්ට හෝ චෝදනා ඇතනම් අප පිළිබඳ සැක සංකා ඇතනම් යෝග්‍ය වන්නේ කැබිනට් මණ්ඩලයක සාකච්ඡා කිරීම කියලා කියනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අද ජනාධිපතිතුමාට ගිහිල්ලා කෙලින්ම කියන්න පුළුවන් මෙහෙමයි රනිල් ඔයාගේ ප්‍රශ්න තියෙනවා, ඔයා තමයි මේ දේවල් කරේ කියලා කැබිනට් එකේදී. ඇයි මේවා අපිට කියන්නේ? ඉතින් ජනාධිපතිතුමා රටට අපි දන්නේ දැන් කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ කියලා. හැබැයි ඉතිහාසයේ පාඩම් ඉගෙන අපේ රටේ ජනතාව සිදු කළ යුත්තේ ඉදිරි ජනාධිපතිවරණයකදී, ඉදිරි මහමැතිවරණයේදී පක්ෂය කුමක් හෝ වේවා මෙවැනි අච්චාරුවක් ඇති කිරීමට ඉඩකඩ ලබා නොදීම ඒකේ ප්‍රතිඵල තමයි අපි හැම දෙනාම භුක්ති විඳින්නේ. කිසිවෙකුට තීන්දු ගන්න බෑ. ජනාධිපති එකක් කියනවා, තව කෙනෙක් තව එකක් කියනවා. අපිට අලියාවත් එකයි, අපිට අතාවත් එකයි, අපිට පුහුට්ටුවාවත් එකයි, අපිට සීනුවාවත් එකයි. රටේ ජනතාවලුන තීන්දු తీරන අරගෙන වැඩක් කරගෙන යන්න පුළුවන් අනාගතයක්. අපිට කවන්නේ මොකාවක් නමුත් පේනවනේ මේ තියෙන අවුල. ඉතින් මේකෙම ඊළඟ කොටස තමයි අද දවසේ පුවත්පත් වාර්තාවේ දක්වා තිබෙන්නේ. අද ජනාධිපතිවරයා කරන ප්‍රකාශයන් පිළිබඳවම පුවත්පත් දෙකක දුරකථන සංවාද ගැන විමර්ශනය කරන්න නීතිපති රාජ්‍ය කොමිසම් සභාවට දන්වා තිබෙනවා. රාජ්‍ය සේවා කොමිසමට යනුව නීතිපතිවරයා කියනවා සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය, ඇවන්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා අතර සිදුව තිබෙන මේ දුරකථන සංවාදය පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙසට නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිසම් සභාවට ඊයේ ලිඛිතව දන්වා තිබෙන බව මේ දැන්වීමත් එක්ක මේ සදා සුදුසු නිලධාරියෙක් පත් කළා. විමර්ශන කටයුතු සිදු කරන ලෙසට නීතිපතිරයා වැඩිදුරටත් දැනුම් දීලා තියෙනවා. ඒ ප්‍රකාරව නීතිපතිරයා කටයුතු කරනු ඇතැයි කියන බලාපොරොත්තුව තමයි තියෙන්නේ. කියන්නේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය තාවකාලිකව මෙතනින් ඉවත් වන බව තමයි ප්‍රධාන සිරස්තල වාර්තාවේ පුවත්පතේ කියන්නේ. ඒ අනුව පුවත්පත ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන AGR's Public Service Commission to probe its සේනාධිපති ෆෝන් කෝල් කියලා වාර්තා කරන්නේ ඩෙලි නිවුස් පත්පතේ ප්‍රධාන සිරස්තලයේ යනවා. මේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක මේකට ඉතාමත් ඉක්මනට පිළිතුරු බැඳිය යුතුයි. ඉතින් එහෙම නැති වුණොතින් තවත් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා තමයි මේ සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න කියලා මෙහෙදී කියලා තියෙන්නේ. ඇය ඒ කියන්නේ තාවකාලිකව එම ධූරයෙන් ඉවත් වනු ඇති බවද දිල්රුක්ෂිගේ තනතුරේ වැඩ බලන්න ජ්‍යෙෂ්ඨ සහකාර සොලිසිටර් ජෙනරාල් වරේක් පත් කර තිබෙන බව නීතිපතිරගේ සම්බන්ධීකරණ නිලධානිය රජයේ නීතිඥ නිෂා රජාරත්න මෙනවිය ප්‍රකාශ කරනවා. ඇවන්ගාඩ් සභාපතිවරයා සහ නිශ්ශංක සේනාධිපති මහතා සහ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අතර ඇතිවෙච්ච දුරකථන සංවාදය, සම්පූර්ණ දුරකථන සංවාදය එළියට දාලා නැහැ, නිකුත් කරලා නැහැ. ඉතින් ඒ හින්දා මේ රාජකාරී කටයුතු ආවරණය කරන්න මේ සම්බන්ධයෙන් හොයලා බලන්න සොලිසිටර් ජෙනරාල් සංජීව රාජරත්න මහතා පත් කළ බව පත් වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. ඉතින් මානව සම්බන්ධතා කියන එක කොතරම් දුරකද තියෙන්නේ කියලා අපිට හිතන්න. අපේ මූණට මිනිස්සු හම්බුනෙන් පස්සේ හොඳට කතා කරනවා, හිනහ වෙනවා, හදවතින් කතා කරන්නේ. ඇයි
අපි බයනෑ කාටක් නිරාවරණය වන්න මොකද අපි සාමාන මිනිස්සු. නමු දුරකත යාව පස්සේ හපත් මනුසය මොන හිතයි දන්න කළ පරිසමෙන් කතා කරන්න පටන් ගත්තා. මානව සබත්තා එන්නන්නම දුරස්සන්න පටන් ගත්ත. ඒක තීලන් කොටස අපි කතා කරන හැමදයක්ම පටිගත වෙන්නට පටන් ගත්තයන් පස්සේ අපි තිකක් බයින් කතා කරන්නට පටන් ගත මොනෝ කියයිද අපි කියන දෙවල් වැරදිට අර්ථකතනය කරයිද අපි කියන දෙවල් කොතනින් කියයිද කියලා. ඉතින් හැම තැනටම මේක පොදු වෙන දෙයක් තියෙනවා. මේ විදිහට එක එක පුද්ගලයොත් එක කතා කරද්දි දුරකතනෙන් කතා කරද්දි ඒ පුද්ගලයෝ නිරාවරණය වෙන්න බයයි. ඒ පුද්ගලයෝ ඇත්ත කියන්න බයයි. ඒ පුද්ගලයෝ මගහරිනවා. ඉතින් ඒ තවදුරටත් තීව්‍ර වෙන අවස්ථාවක් තමයි මේ දුරකතන පණිවිඩය. ඒ හින්දා කවුරුක්වත් රාජකාරී කරන කෙනෙක් කවුරුක්වත් නිලධාරියෙක් සාමාන්‍ය මාධ්‍යවේදීකටවත් නිරාවරණය වෙන එකක් නෑ. මොකද මාධ්‍යවේදීන් දුරකතන ඇමතුමක් දෙනකොටම තීරුම් අරගන්නවා මේගොල්ලෝ රෙකෝඩින් දාගෙන නැති කියලා. ඒක තමයි තත්ත්වේ. ඒ හින්දා තමයි මේ තාක්ෂණය අනවශ්‍ය විදිහට පාවිච්චි කිරීමත් එක්ක අපේ මානව සබතක් කොතරම් ඈත් වෙනවද කියලා අප විසින් තේරුම් ගත යුත්තේ. අද දවසේ මව්බිම් පුවත්පතේ සිරස්තලයේ අවන්ගාඩ් නඩුවෙන් ගෝඨාභය නිදහස් ප්‍රධාන සිරස්තල විදිහට ඔවුන් වාර්තා කරන්නේ පසුගිය රජ සමයේ ගාලුවරාය ආසන්න මුහුදු තීරයේ අවන්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගමට පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබා දීම නිසාවෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළේ යයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම වර්තමාන ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කරා නඩුවක්. මේ පිළිබඳ අභියාචන අධිකරණයේ තීන්දු ලද පරිදි මේ විත්තිකරුවන් 8 දෙනා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණිය නියෝග කළා. අභියාචන අධිකරණයෙන් ලද නියෝගය අනුව මේ නඩුවට දාලා විත්තිකරුවන් 8 දෙනා නිදහස් කරන බව මෙහිලා මේක මතක් කළ යුතු කාරණේ තමයි මෙහිලා අලුත් නඩුවක් පැවරීමට කිසිදු බාධාවක් නොමැති බව ප්‍රකාශ කළා මහේස්ත්‍රාත්වරිය. ඉතින් මේ නිදහස් කිරීමට සිද්ධ වෙන්නේ අභියාචන අධිකරණයෙන් ලද නින්දුවත් සමග. අද දවසේ ලංකාදීප පුවත්පතේ ඡායාරූප වාර්තාව අවන්ගාඩ් අල්ලස් නඩුවෙන් ගෝඨාභය නිදහස් කියලා හි සඳහන් දක්වා තිබෙනවා. ඒ අනුව මේ ඇතිවෙච්ච තාක්ෂණික කරුණු මේ සියල්ල එක්ක තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කරන්නට තීන්දුව කරන්නේ. ඡායාරූප වාර්තා සමග අද දවසේ මව්බිම් පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒ අනුව මේ සමග මේ නිදහස් කරන අය ඒ අනුව තමයි නිශ්ශංක සේනාධිපති අද්මිරාල් සෝමතිලක දිසානායක අද්මිරාල් ජයනාත් කොළඹගේ අද්මිරාල් ජයන්ත පෙරේරා මේජර් ජෙනරාල් KB ගොඩවෙල මේජර් ජෙනරාල් පාලිත ෆර්නැන්ඩෝ ඒ වගේම දැමයන්ති ජයරත්න ආරක්ෂක අමාත්‍යංශයේ මුල් නිලධාරිතුමිය. ඉතින් මේ අය තමයි මේ නිදහස ලැබෙන්නේ මේ සමගම. බොහෝ කාලයක් මේ සිරගතව හිටියා පාලිත ෆර්නැන්ඩෝ මහත්මයා ඒ වගේම තවත් පිරිසක්. ඉතින් කෙසේ නමුත් මේ හරහා උන්ට නිදහස් වීම ලැබේවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ එක්කම ප්‍රතිශෝධන පෙත්සමක් විභාගය කළ අභියාචන අධිකරණය මේ සම්බන්ධයෙන් මේ අදාළ නියෝගයන් අහෝසි කරන්න කියලා. ඒ අනුව තමයි පසුගිය 17 මේ සිද්ධියට දාලා වල්ලස් කොමිසම් මගින් චෝදනා 19ක් යටතේ චූදිතයන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පෙරුවේ 2017 වසරේ. එහිදී නොතීසි මත 2018 වසරේ සැප්තැම්බර් 30 අධිකරණය පෙනී සිටි චූදිතයන්ට අප නියම කළා එක් අයකුට රුපියල් ලක්ෂ 2 බැගින්. කෙසේ වෙතත් මේ චෝදනා නගා තිබුණු හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු කණ්ඩායමට එහිදී 2012 වර්ෂයේ 7 වෙනිදා ජනවාරි මාසයේ කොළඹදී අවන්ගාඩ් මැරිටයිම් පුද්ගලික සමාගමට අයුතු සහගත ලෙස නීති විරෝධී ලෙස අර්ථලාභයක් ගෙන දෙන ආකාරයෙන් අනුග්‍රහයක් ලබා දෙන ආකාරයෙන් කටයුතු කළා කියන චෝදනාව. ඉතින් මේ දූෂණය සිදු කිරීම නම් වරදට අනුබල දීමේදී යම් එකඟතාවයක් ඇති කරගෙන තියෙනවා කියලා එහිදී කිව්වා. ඉතින් කෙසේ වෙතත් ලංකා දණ්ඩ නීති සංග්‍රහ 113/102 සමග කිය යුතු 94/20 සංශෝධිත පනත යටතේ දඬුවම් ලැබිය හැකි දූෂණය නම් වරද සිදු කර ඇතේ කියන චෝදනාවල සඳහන් කළ තිබුණා. නමුත් එවැනි චෝදනා ඔප්පු කරන්නට මහධිකරණයට හැකියාවක් ලැබුණා. මේ නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් දූෂණ විමර්ශන කොමිසමේ කොමසාරිස්තුන් ලබා දුන් ලිඛිත අනුමැතිය අදාළ පිටපත් එම කොමිසම අධිකරණය හමුවේ ඉදිරිපත් කරන නොමැති බැවින් නඩුව විභාගය කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයේ බලයක් නැහැ කියලා සඳහන් කළා. ඉතින් මේක ඇත්තටම ආපහු පාරක් ඕනනම් යොමු කරන්න පුළුවන් වෙයි. මොකද මේක කිව්වේ මේ සම්බන්ධ චෝදනාව හරි හැටි ගොනු නොවීම මේ තාක්ෂණික කාරණා. මේ අතරේ අද දිනමින කියනවා ආගමන විගමන පුරවැසි නීති කැඩුවයි ගෝඨාභයරෙහි පැමිණිල්ලට විමර්ශන ආරම්භ වූ බව CID අධිකරණයට දන්වා ඇති බව. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආගමන විගමන නීතිය මෙන්ම පුරවැසි නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට ලද පැමිණිල්ල අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව රහස් පොලිසිය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට ප්‍රකාශ කර සිටියා. 2005 ජනාධිපති වන්න ව්‍යාපාරයේ ඇමරිකානු පුරවැසියෙකු ලෙස ඉඳලා ආවා කියන කතාවත් එක්ක තමයි මේ කතාව ඉදිරියට ඇදෙන්නේ. අද දින මෙන පුවත්පතේ ප්‍රධාන සිරස්සල වාර්තාව ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාව ගෙනෙනවා. මේ සියල්ල අතරේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධිනු කතා වෙනවා. රනිල් කරු සජිත් තීරය තීරණාත්මක හමුවක් තිබුණු බව කියන්නේ අද දවසේදී මාවින් පුවත්පතේ සිරස්සලය. ඉතින් කෙසේ වේවිද ඉදිරියේදී මේ අය ගන්න තීන්දුව තීරණ අද මාබින් පුවත්පත වාර්තා කරන ආකාරයට මේ සාකච්ඡාව විශේෂ සාකච්ඡාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ අනුව මේ සාකච්ඡාවේදී
සාකච්ඡාවට ලක්ව තිබෙන කාරණාවන් පෙර කියපු සාකච්ඡාවේ කතා කරපු දේවල්ම තමයි. එෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අවසන් පියවර ගැනීම, අවසන් තීන්දුව ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ඉදිරියේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සියල්ලට උත්තර ලැබෙයි කියන බලාපොරොත්තුව තියෙන්නේ. ඒ කෙසේ වෙතත් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙනවා කියන්නේ හෙට දවසේ තීන්දුවක් ලැබෙනවා කියන එක. අද දවසේ පුවත්පත් වාර්තා දෙකක ඒ සම්බන්ධ තොරතුරු දක්වා තිබෙනවා. අවසන් සාකච්ඡාවේ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා බ්‍රහස්පතින්දා තෝරාපත් කර ගැනීමට නියමිතව තිබෙන බව. එයනුව එළඹෙන බදාදා දවසේදී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එක මතයකට පැමිණිලා ජනාධිපති අපේක්ෂකයා තීරණය කරුවති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් මේ තීරණය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මේක බ්‍රහස්පතින්දා වෙනකම් බලන් ඉන්න වෙන එකක් නැහැ. මොකද මාධ්‍ය මේක වර්තා කරයි අපිට පුළුවන් වෙවි අඟහරුවාදා වෙනකොට මේක කියන්න. හැබැයි බ්‍රහස්පතින්දා තමයි මේක නිල වශයෙන් කියන්නට නියමිතව තිබෙන්නේ. එහිදී මෙහිට සිග්නල් දැම්මා, හෙට සිග්නල් දැම්මා, දැන් හොඳයි, මෙයාට හොඳයි කියන එක කියයි. අපි බලාගනිමු කාට හොඳයි කියලා කියයිද කියලා. අද දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ ගෙනෙන්නේ එජාප අපේක්ෂක තෝරන්න කෘත්‍යාධිකාරී මණ්ඩලය හැඳවනවා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂ පෙරමුණ නෙමේ, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරන්නේ ඡන්දයකටත් සිරිකොත සූදානම් වෙනවා. ඒ අනුව 26 වෙනිදා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මේ සියලු කටයුතු සූදානම් කළා තියෙන්නේ. ඡන්දයක් වුණත් ඕනම දෙයකට සූදානමින් ඉන්න එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ නමේ එක වගන්ති අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කරන නාම යෝජනා කමිටුවක් විසින් ජනාධිපති අපේක්ෂකයා කවුදයි කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දෙනවා. සාමාන්‍ය ක්‍රමවේදෙම මම මේ කියන්නේ. ඊට පස්සේ ජනාධිපති වන ඉදිරිපත් වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කරන යෝජනා නාම යෝජනා මණ්ඩලයේ පැයකට පමණ පස්සේ පැමිණිලා ජනාධිපති අපේක්ෂක දැනුම් දීම තමයි සම්ප්‍රදාය වෙන්නේ. ඉතින් නාම යෝජනා මණ්ඩලයේ නම් කරපු අපේක්ෂකට අමතරව තවත් ජනාධිපති අපේක්ෂක ඉදිරිපත් වෙනවා නම් එජාප ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන්ගෙන් ඡන්ද විමසීමක් කරන්න ඕන. ඒ අනුව ඡන්ද විමසීමක් සිදු කිරීමට හැකි ආකාරයට මේ ඡන්දය පැවැත්වන්න මේ සියලු කටයුතු සූදානම් කියලායි පුවත්පතේ කියන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. 40කට වැඩි පිරිසක් ඉන්නවා පාර්ලිමේන්තු නියෝජිතයෝ. ඉතිරි පිරිස නම් කරපු අය මොකද වෙන්නේ බලන් ඉමු. අපි කෙටි විරාමයකට ගින් එන්න මේ තෙරණ හරුණ. රට වශයෙන් අපි විශාල සංවර්ධන කාර්යයන් රාශියක් ඉෂ්ට කළා. කිව් කරුණු සත්‍යයෙන් තොර බව කරුණාවෙන් පෙන්වා දෙන්නට කැමති. දෙමළ විරෝධී ලෙස සිංහල සමාජය සංවිධානය කරන්න, මුස්ලිම් විරෝධී ලෙස සිංහල සමාජය සංවිධානය කිරීමේ දේශපාලන වැඩපිළිවෙළක් තියෙනවා. ආබාධිත සෙබළුන් කියලා කියන්නේ ගස් වලින් වැටිලා ගොන්නු වෙනලා ආබාධිත වෙච්ච අයවලු නෙවෙයි මිත්‍රවරුනි. ප්‍රතිපති ප්‍රකාශන අපේ හදවතේ ඔළුවේ පපුවේ හැමතැනම තියෙනවා. මේ මහලුකෝ දෙයක් නෙවෙයි. හැමෝම දන්නවනේ වෙන දේ. හරිත තේසාරයෙන් අනවුන හඳුන්වා දෙන සේරී ග්‍රීන් ටී ඇන්ටි රින්කල් ෆේස් වොෂ්. සම අභ්‍යන්තරයේ මෙන්ම සම මතුපිටද සක්‍රීයව ක්‍රියා කර සමට හිතකර pH අගය තහවුරු කරමින් සමේ තෙතමනය රැක දෙන අතර එහි අඩංගු ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ගුණ මගින් සම රැලි වැටීම පාලනය කර තරුණ පෙනුම රැකදෙයි. සේරී ග්‍රීන් ටී ෆේස් වොෂ් ඔබ තවත් ලස්සන කරයි. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරායාම වළක්වාලයි, සැබෑ පැහැය ආරක්ෂා කරයි, මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රෙදි සෝදන ධීරය. මුණ කෑමනේ, ඉතින් හොඳයිනේ. ගුණයි කියලා හැමදාම කන්න පුළුවන්ද? අපි ගුණට කැමති වුණාට දඟේ වාස රසට නෝ වෙලකඩ පවුඩර් මික්ස් එක කොහෙලා හදමු ක්‍රිස්පි විදියට. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දවාලේපණය සේලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා. දැන් ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි. මේන් කැරක්ටර් එකට මෙයවමනේ ගන්නෙ. අපි සපෝටින් නිලියෝ. අක්කේ සංකියක
පේනවනේ නෑනතර අක්කි නෑනතර නංගි ඔය විදිහට දිදුලන්න බබලන්න මොකක් හරි රහසක් තියෙන්න ඕනේ රහසක් දිදුලන්න බබලන්න හිත ලස්සන නම් ඕන කෙනෙක් දිදුලනවා බබලනවා රුවේද එක්ක ඒ ලස්සන තවත් වැඩි වෙනවා සුභා දහමේ ශාකශාර ඖෂධීය යහගුණෙන් රුවේද සැමදා දිදුලන සමකට නංගි ගහමුක සෙල්ෆි එකක් රුවේද සැමදා දිදුලන සමකට මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය ඕල් අවුට් රෙදි සෝදන දීරය අංකිකේ අධිවේගී අභිෂේකයේ සිල්පී ස්පීඩප් සමාරය 2019 ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරායාම වලක්වාලයි සැබෑ පැහැය ආරක්ෂා කරයි මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය ඕල් අවුට් රෙදි සෝදන දීරය විනස් අපිට කිසි දෙයක් කියන උඩට තමයි සීරම කියන්නේ මම දන්නවා හරි සර් හරි ගිනි ගිනි මොන ගිනිද මේ වොච් එක ගත්තේ ගිනි පොලියෙන් ඈ චැම්පියන්ස් ඒව ගිනි පොලියෙන් ගිනි පොලියෙන් නිතර කරන ජීවිතේ සුපිරි පෑන් ඒෂියා බැංකුවේ කරන්න ඉදිරි දැන් SLS සාතිකයේ සමගින් වීමාස්ටෙලා සෙට් යෝගට් Be healthy, be active. Sorry, Parakuna. Visa in Dubai, bad. Bank ekrat yannu na. Holiday katta? Tu Australia vyanani? Ikalagan? Bank loan ne gud dana ekrat. Siri, aay mukadat rate yani la mainda. Australian Government Universities me deeti. Idat Kovan Australia nu Rajay Vishwavidyalaye nirata samprapthiyat samaga daruange usas adhyapanaya nipunatavekin saha navinatavekin yuktava dan surakshitai. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය ශ්‍රී ලංකා ටෙලිකොම් සංවිධානය කරන SLT ස්පීඩ් අප් පාපිරිසවාරිය 2019 පළාත් 9 ම ආවරණය කරමින් පිරිමි පාපිරි තරඟයේ සැප්තැම්බර් 24 වෙනිදා කොළඹින් ආරම්භ වී ඇඹිලිපිටිය, බණ්ඩාරවෙල, කුරුණෑගල, අනුරාධපුර හරහා වවුනියාව පසු කරමින් කිලෝමීටර 820ක දුරක් ගෙවා සැප්තැම්බර් 28 වනදා දඹුල්ලට දිවයිනේ අති දැවැන්තම පාපිරිසවාරියේ අත්දැකීමට ඔබත් එක්වන්න. ඔවැලි දෙරණ අරුණ සමග මම එන්නේ නැනතුරු ඊයේ දවසේ වඩාත්ම කම්පාවට ලක්වෙච්චපුවත් කිහිපයක් වාර්තා කළා. ඒ අතුරින් මුලතිය ගුරුකන්ද රජමහා විහාරය සම්බන්ධයෙන් සිදුවීම නායක ස්වාමින් වහන්සේගේ අපවත් වීමත් එක්ක ඇතිවෙච්ච තත්ත්වය පෙරේද දවසේත් අප වාර්තා කර සිටි අද චාරුප වාර්තාවේ දක්වන්නේ අද පුවත්පතේ යනුව මුලතිය ගුරුකන්ද නාහිමියන්ගේ දේහය විහාර භූමියේම ආදාහනය කරන ලද බව. ඒ අධිකරණයේ නියෝගය ලැබෙන විටත් ඒ වන විටත් උන්වහන්සේගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කිරීම සඳහා ඒ අවස්ථාවේදී දායක සභාව කටයුතු කරමින් සිටියා. විශේෂයෙන් මතක් කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. මම එකින් එක සිරස්සල උපුටා දක්වන්නේ නැති වුණාට මේ කතාව ඔබ හමුවේ තබන එක වැදගත්. ඒ හින්දා මම මේ කතාව ඉදිරියට ගෙනෙන්නම්. මේ අනුව තමයි අද මේ සම්බන්ධයෙන් පුවත්පත් වාර්තාවෙත් එක්ක දක්වන්නේ. ඊයේ 15 දිනකට අධික පිරිසක් දෙමළ සන්ධානයේ පාර්ශවයෙන් මේ නඩු කටයුත්ත සඳහා ඉදිරිපත්ව තිබුණා. මේ අවස්ථාවේදී ඔවුන් කියා සිටියේ මෙම ස්ථානයේ උන්වහන්සේගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කිරීම සඳහා කිසිදු ආකාරයෙන් ඉඩක් ලබා දීමට හැකියාවක් නැහැ කියලා. ඒ කෙසේ වෙතත් උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයේ වැඩ කටයුතු සිදු කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබුණා ඒ වන විටත්. ඉතින් අධිකරණ නියෝගය දැන ගැනීම සඳහා ඊයේ දවසේ මුලතිව් අධිකරණයේ නියෝගයට අනුව දෙපාර්ශ්වයේ මුලතිව් අධිකරණයට ගිය අවස්ථාවේ මේ නඩු විභාගයට ගත්ත මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ලෙනින් කුමාර් මහතා නියෝග කළා ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවයේ මුලතිව් වෙරළාසන්නය සිදු කරන්නට කියලා. මේ අනුව මේ සඳහා කෝවිලේ දෙමළ ජාතික සන්ධාන පාර්ශවයේ නීතිේක්ෂරු 15කට අධික පිරිසක් පැමිණ සිටියා. මේ අවස්ථාවේදී බොදුබල ජනනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් මේ ස්ථානයට වැඩම කර තිබුණා. මුලතිව් අධිකරණයට වැඩම කර සිටියා. ඒ එක්කම තමයි ගුරුකන්ද විහාර පාර්ශව වෙනුවෙන් ඉදිරිපත් වුණේ ජ්‍යෙෂ්ඨ නීතිේක්ෂ රෝහණ තල්පාවිල මහත්මයා. රෝහණ තල්පාවිල මහත්මයා මතු කරපු කාරණේ තමයි මේ නඩු තීන්දුවට පැමිණිකාර පාර්ශවයේ නයාරු ප්‍රාදේශීය සභාව හින්දු කෝවිල් සංගමය දැඩි විරෝධය පාන අවස්ථාවේදී මුලතිව් මහේස්ත්‍රාත්වරයා කිව්වා
බෞද්ධ සම්ප්‍රදාය ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ තුන්වෙනි ව්‍යවස්ථාවේ බලපෑත්වෙන බව පවසමින් මේ නඩු තීන්දුව පන්සල් භූමිය අසලම් පිහිටින අයරු මුහුදු වෙරළේ සිදු කරන්න කියලා ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ ඉදිරියෙන් පිහිටි ගැමුණු හේවා බලකා කඳවුර පිටුපසින් පිහිටින අයරු මුහුදු තීරයේදී අවසන් කටයුතු සිදු කරන්න මුලතිව් මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නා. මේ අවස්ථාවේ මේ අවස්ථාව වන විට තිබිච්ච තත්ත්වයත් එක්ක මතක් කළ යුතු කාරණා දෙකක් තියෙනවා. ඉතින් උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයේ සිදුවන අවස්ථාවේ දැඩි විරෝධතාවයක් එල්ල කර සිටියා මේ දෙමළ සන්ධානයේ හිටවත් පිරිස් ඔවුන්ගේ උසිගැන්වීමත් එක්ක, දේශපාලනික උසිගැන්වීමත් එක්ක. මෙහිදී මහාචාර්ය නලින්ද සිල්ලා මහතාගේ ප්‍රකාශයක උන් එතුමා සඳහනක් තවන කාරණයක් මතු කරන්නට අපි කැමතියි. තමයි 1892 ඉංග්‍රීසින් බෞද්ධ නොවන සිද්ධස්ථාන තැනීම සම්බන්ධයෙන් පනවපු අංක 4 දරන ආඥා පනත ගැන දේශපාලඥයෝ කොතරම් කිව්වත් මේක පිළිගන්නේ නැහැ. මොකද මේ රටේ කොහෙවත් ආගමික ස්ථානවල තිබිච්ච පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව කතා කරනකොට පුරාවිද්‍යා ස්ථාන ටික පුරාවිද්‍යා ස්ථාන විදිහට රැකගන්න කිසි උනන්දුවක් නැහැ. දෙපාර්තමේන්තුවට ප්‍රශ්න තියෙනවා. ඔවුන් මේවල් සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ. ඉතින් දේශපාලනයේ හින්දා ඡන්ද ගොඩ ලබා ගැනීම හින්දා ඒ ප්‍රදේශයේ ජනතාව තරහ වෙයි කියන එකෙන් තමයි කටයුතු කරන්නේ. නමුත් රටේ සිදුවිය යුත්තේ මොකද්ද? දේශපාලනයක් පුරාවිද්‍යාවට තිබෙනවද? පුරාවිද්‍යාත්මක ස්ථානවලට තියෙනවද? නමුත් ඊට මෙහයින් කොතරම් දේවල් කරන්න පුළුවන්ද? ඒකේ ප්‍රතිඵල මේ විදිහට ඊයේ දවසේ භුක්ති විඳින්නට වුණා. අපි අහමු මේ සම්බන්ධයෙන් ඊයේ දවසේ ඇති වෙච්ච කතාබහින් කරුණු කිහිපයක් උපුටා දක්වන අවස්ථාවට අපි යමු. එම ගුරුකන්ද විහාරස්ථානයේ සකස් කරලා තියෙන භූමිය අක්කර 3ක පමණ ප්‍රමාණයක් අයිති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා විසින් උසාවියට කරුණු දැක්වුවොත් මෙම භූමිය පුරාවිද්‍යා භූමියක් සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට අයිති භූමියක් කියලා අධිකරණයට ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නට හැකියාවක් නැහැ. එනිසා මේ ප්‍රශ්නය ඉතාම සාධාරණව निराකරණය කර ගැනීමට හැකියාව පවතිද්දී පොලිසිය සහ විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මැතිවරණයේ ඉලක්ක කරගෙන සිංහල බෞද්ධයන් සහ දෙමළ හින්දුන් අතර අර්බුදයක් නිර්මාණය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ කටයුතු කරන බවත් අපට පේන්නට තියෙනවා. සිංහලයන් හැටියට උපන් නිජබිමේ අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වයේ පිළිබඳව පැහැදිලිව වගකිය යුතු පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා. සාමාන්‍යයෙන් විහාර භූමියක භික්ෂුන් වහන්සේගේ ආදාහනය කිරීම අපේ සම්ප්‍රදාය. ඒක උසාවියකට හෝ නීතියකට අභියෝගයට ලක් කරන්න බෑ. ඒක අපේ අයිතිවාසිකම. යහපාලනයේ අවසාන කාල පරිච්ඡේදේ මේකන රටේ මහ ජාතියට කරන්නේ යහපාලනයේ අවසානය කියන එකත් මුළු රටම තහවුරු කළ යුතුයි කියන එක තමයි මගේ මතය. අපතත් මේ රටේ ජාතිවාදී කලබල ඇති වුණොත් ඒ මුවාවෙන් රටේ සමගිය ඇති කිරීම සඳහා මේ ඉන්න දුෂ්ට පාලකයින්ගේ ආරාධනාව ඇතුව හෝ නැතුව හමුදා ගෙන එන්න අවස්ථාවක් ලැබෙනවා. මුලතිව් ගුරුකන්ද ප්‍රශ්නය ඒසියෙන් ගිනිගන්න පුළුවන් භයානක තත්ත්වයක්. නමුත් තාමත් මේ රටේ රජය මේ ප්‍රශ්නය ගැන දක්වන උනන්දුව බොහොම මන්දගාමි, නිද්‍රාශීලි. ඒක ඕනකමෙන් කරන දෙයක්ද කියන සැකය අපි තුල තියෙනවා. මේකේ කියවන්න වටින කරුණු දැක්වීමක් ඊයේ දවසේ මේ අධිකරණ හමුවේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රෝහණ තල්පාවිල මහතා විසින් ඉදිරිපත් කරන ලැබුවේ. ඉතින් එෙහිදී ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා කියනකොට ලංකාදීපුවත් පතේ සිරස්සල වාර්තාව කියනවා ගුරුකන්ද විහාර බිමේ අයිතිය රජයට අයිති කියලා පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් වරයා කරන ප්‍රකාශය. ඉතින් රජයට අයිති භූමියක එහෙමනම් තියෙන ප්‍රශ්නේ මොකක්ද කියන ප්‍රශ්නේ තමයි ඊට පස්සේ මතුවෙන්නේ. මොකද ගුරුකන්ද රජමහ විහාරස්ථානයේ අවට ප්‍රදේශයේ ඉපරණි ස්මාරක කීපයක් පැවතුනත් ඒ පුරාවිද්‍යා භූමියක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණු ප්‍රදේශයක් නවන බව තමයි පුරාවිද්‍යා කොමසාරිස්වරයා කියන්නේ. ඉතින් කෙසේ වෙතත් ඉඩම් ගැටලුව ප්‍රාදේශීය ලේකම් අධිකරණයේ විසින් විසඳා ගත යුතුයි කියලා ඔහු සඳහන් කරනවා. දැන් මේ කොහෙවත් රටේ වැල්ලවත්තේ හරි වෙනත් ප්‍රදේශයක හරි තමිල ජනතාවට කවුරුවක්වත් කියලා තියෙනවද කෝවිලක් හදාගන්න එපා කියලා? ඒ වගේම පරණ කෝවිල් තිබ්බ තැන ඒවා වෙනස් කරන්න ගියාද? පහුගිය කාලේ පොළොන්නරුවේ වාර්තා වුණා විහාර භූමියක් මත තමයි කෝවිල ඉදිකරලා තිබුණේ කියන එක. හැබැයි ඒ උනාට කොහොමක ප්‍රශ්නයක් පැන නැගුණාද? නමුත් මේ ජාතිවාදී ලෙස ඉතන පිරිස් තමයි මේවා උඩුදුවන්ට කටයුතු කරන්නේ. ඉතින් ජනතාව අතර නෙමේ ප්‍රශ්නෙතින් දේශපාලන උසිගැන්වීම. රටේ පුරාවිද්‍යාත්මක ස්ථාන කිසිම ජාතියකට නොවේ. සියලු දෙනාට මේ රටේ භූමිය උපතට සියලු දෙනාට අයිති තැන්. ඉතින් ඒවා ඒ විදිහට නම් නොකිරීම කනගාටුට කරුණ. මේ අතර ගුරුකන්ද නාහිමිගේ ආදාහනයට ඉඩ නොදීමෙන් වත්මන් රජයේ ආගමික සහජීවනයේ කොතරම්ද යන්න පැහැදිලි වෙනවා. බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ ප්‍රකාශය මව්බිම් පුවත්පතේ ඇතුළු පිටුවේද මේ විදිහට වාර්තා කරනවා. උන්වහන්සේ අවසන් ගමන් ගියේ, නායක හාමුදුරුව අවසන් ගමන් ගියේ සෑහෙන ලොකු
ප්‍රශ්නයක් කරලා. ඉතින් ලංකාදීපයේ පුවත්පතේ සිරස්තලයේ කියන ආකාරයට මේක අධිකරණයට අපහාසයක් නොවේ කියලා ගුරුකන්ද නාහිමි ආදාන කටයුතු විහාර භූමියේ කිරීම අධිකරණයට අපහාසයක් නොවේ සංඝ සභාවේ තීරණය අනුව කළ ගලගොඩත් හිමියන් පවසන උන්වහන්සේට මම හිතන්නේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳව ඉතිහාසයේ පාඩම් ඇති තරම් තියෙන හින්දා උන්වහන්සේ ඒ කතාවම වෙලාසන මතු කරමින් ඉන්නවා කියලා විශ්වාස කරන්න පුළුවන්. මෙතන අපි ඔපට දක්වන සීනන් ට්‍රැවල් එක ප්‍රවෘත්ති නාලිකාවක් ඉදිරිය ඔවුන් ගෙනෙනවා රනින් ලැට් ෆියුචර් ඔෆ් ටූරිසම් කියලා වාර්තා කරන චාරූප වාර්තාවත් එක්ක. ඇත්තටම රිචඩ් ක්වෙස්ට් CNN එකේ ට්‍රැවල් වැඩසටහනත් එක්ක බිස්නස් ට්‍රැවල් වැඩසටහනත් එක්ක අපි අතරට එනවා. අප ගොඩ දෙනෙක් ඔහුගේ වැඩසටහන නරඹනවා. ඉතින් ඔහු ලංකාවට පැමිණියා. ඊයේ දවසේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. විශේෂ අවස්ථාවක් වුණා මේ අවස්ථාවේදී කතා කරන්න මොනවද ඇත්තටම රටේ සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් සංචාරක ශාස්ත්‍රය සම්බන්ධයෙන් කතා කරන මොහොතක, ඊ කඩා වැටීම් සම්බන්ධයෙන් කතා ලක් කරන මොහොතක චතුරස් කොඩිකාර චාරූප වාර්තාව ගෙනෙනවද මේ සම්බන්ධයෙන්. ඒ අතරතුරේම රටේ දේශපාලනය ගැන ඔහු ප්‍රශ්නයක් මතු කරා ඊයේ පැවතිච්ච මේ වැඩසටහන අතරතුරදී. අපි බලමු මොකක්ද ඇත්තටම අගමැතිතුමාගෙන් අහපු ප්‍රශ්න කියලා. But I talked about elephants. So let's start with the elephant in the room. When are you going to announce your presidential candidate? Very soon. Very soon. Does that mean you're not going to tell me now? No. Why should I? That's the secret. Finally. Are you sure you won't tell me who the presidential candidate will be? You know, Richard, I'm a bit frightened because every politician wants a top job and all of them have got frightened and they say, oh, all 225 must be thrown out. Thank you very much, Prime Minister. Thank you. අගමැතිතුමත් දන්නවා, يعني 225ම ගෙදර යවන්න ඕන තැන ඉන්නවා කියලා ජනතාවනේ. ජනතාවගේ එපාවිල්ල ඔය විදිහට කතා බහට ලක් කරන වෙලාවේ අද දවසේ උපශීර්ෂයක් කුරුණෑගල අලි එලවන්න වෙඩි 12000ක් පත්තු කළා තියෙනවා. මරණ සංඛ්‍යාවත් එක්ක ගැලපුවොත් සහ සිදුවෙච්ච දේපල සහ විනාශ ප්‍රවිලිබඳවත් එක්ක ගැලපුවොත් තමයි අපිට ඇත්තට දැනගන්න වෙන්නේ මොනවද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. කුරුණෑගල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව පියවරගෙන තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ දිනවල උග්‍රව පවතින අලි මිනිස් කැටුපාවම කිරීම සඳහා අලි පලවා හැරීම සඳහා ගොවින්ට මාසකට අලි වෙඩි 12000 බැගින් නිකුත් කරන්න අදසේ අරුණ පුවත්පතේ සිරස්සල වාර්තාව ගෙනෙන්නේ. ඉතින් අලි වෙඩිල්ලක ගාන හදලා ඊට පස්සේ ඇත්තරම මේ ප්‍රදේශාශ්‍රිතව හැත්ති කරන්නට පුළුවන් අලි වැට සහ මේවා හදන්නට යන වියදම සම්බන්ධයෙන් ගණන් හදවම ලොකු වෙනසක්ද තියෙයිද කියන එක තමයි ප්‍රශ්නේ. අලි වෙඩි 750ක් පෙබරවාරි දීලා තියෙනවා 2019 මේ අවුරුද්දේ, 2750 මාර්තුවේ දීලා තියෙනවා, 5400ක් දීලා තියෙනවා අප්‍රේල් මාසේ, 7000ක් දීලා තියෙනවා මේ මාසේ වෙනකොට. ඉතින් මෙහෙම ගිහිල්ලා දැන් 12000 දක්වා වැඩි වෙලා තියෙනවා අලි එලවන්න තියෙන අමාරුවක් කියනකොට. අපි ලොකු අලි ගැන කතා කරා. ඊට පස්සේ කතා කරන්නේ ඊළඟට එන්න ඉන්න අලි ගැන, පොඩි අලි ගැන. ඊයේ දවසේ අදවසේ වාර්තා කරන රෙක්‍රූට්මන්ට් ටු HNDA වස් නොට් ඉලීගල්. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශය ඩෙලි මිරර් පුවත්පතේ උපශීර්ෂ වාර්තාවක් විදිහට ගෙනෙන්නේ. ඊයේ සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු ලබා දීම සඳහා ආවා. මොකද මේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක යනුව අද දවසේ දි අයිලන්ඩ් පුවත්පතේත් මේ සම්බන්ධ තොරතුරු වාර්තාව දක්වනවා. සිලොන් ටුඩේ පුවත්පතේත් මේ සම්බන්ධයෙන් වාර්තාව දක්වනවා. ඒ අනුව මීට පෙරත් සජිත් ප්‍රේමදාස මහතාට මේ චෝදනාව එල්ලවෙලා තිබුණා. මේ චෝදනා සියල්ලට ප්‍රතිචාර ලබා දීම සඳහා තමයි ඊයේ සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේ ජනාධිපති කොමිසම හමුවට. මේ අවස්ථාවේදී ජනාධිපති කොමිසමේදී සජිත් ප්‍රේමදාස මහතා පැය 8ක කාලයක් පුරාවට ප්‍රකාශ නිකුත් කළා. මේ ප්‍රකාශයන් තුළදී ඇත්තරම මොනවද වෙලා තියෙන්නේ කියලා වත්මන් ආණ්ඩුවේ දූෂණ වංචා විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට ඊයේ කැඳවපු නිවාස සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සාක්ෂි ලබා දුන්නා උදේ 9:15 ඉඳලා හවස 2 දක්වා. ඒ අනුව මෙහිදී රාජ්‍ය කළමනාකරණ චක්‍රලේඛන ඔසලකා හැර ජාතික නිවාස සංවර්ධන අධිකාරියට කොන්ත්‍රාත් පදනම් මත සේවකයන් බඳවාගත් බවට ලද පැමිණිල්ලක් අනුවයි සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රශ්න කෙරුණේ. අද දවසේ සිලොන් ටුඩේ පුවත්පතේ සිරස්සලේ වාර්තා කරනවා. අපි යමු එතුමා යන ගමන් මොනවද කිව්වේ කියලා අහන්න. නෑ, ඒ කතාව අපි අද දෙරණ ඔස්සේ ඔබට පෙන්නුවා. දැන් ඊට පස්සේ අරලිය ගහ මන්දිරයේ පැවතුණා විශේෂ සාකච්ඡාවක්. රෑ මොනවද දන්නේ ඇත්තටම වෙච්ච කතාබහ ගත්ත තීරණ නැහැ. ඊයේ වගේම තමයි ඉතින් අපි කතා කරා බොහොම සුහදව. මම හිතන විදියට බදාද බ්‍රහස්පතින්දා වෙනකොට ඉස්සිර තීන්දුවක් ඇයි අනාවැකි කියන්න අමාරුයි. මොකද අපි හෙටත් කතා කරනවා. මමයි ගරු අග්‍රාමාත්‍යතුමයි කතානායකතුමත් සාකච්ඡාවට සහභාගී වුණා. මේ බදාද බ්‍රහස්පතින්දා වෙනකොට මේ ප්‍රශ්න ඉවර වෙයි. ප්‍රශ්න කියන්නේ මේ තෝරා ගැනීම. එමතුනේ මේ වෙනකොට ඔබතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කළා තිබෙනවද? නෑ, ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් වීම
මේ අද හිට වෙන්න ඕන දේවල් නෙමෙයි. ඒ ඔක්කොම අපේ හදවතේ ඔළුවේ පපුවේ හැමතැනම තියෙනවා. මේ මහ ලොකු දෙයක් නෙමෙයි. කවුරුත් දෙන්න අවශ්‍ය නැහැනේ. හැමෝම දන්නවනේ වෙන දේ. ගරු කතානායකතුමත් මේ රටේ ඉදිරි ගමනේ ප්‍රධාන භාරදූර කර්තව්‍යයක් ඉෂ්ට කරන ලොකු භූමිකාවක් ක්‍රියාත්මක කරන පුද්ගලෙක් වෙනවා අනිවාර්යයෙන්ම. මොකද රටේ හැම තමසතයක්ම මං කැප කරලා තියෙන්නේ මට ලැබෙන ඇමති දීමනා ඇතුළු මං කැප කරලා තියෙන්නේ මේ ජනතා සේවින්න මේ යන වාහනය, මේ පෞද්ගලික වාහනය, ඇමති වාහන නෙවෙයි, ගහන තෙල් පෞද්ගලික සල්ලි. මේ මං රජයේ නිල නිවාසවල ලගින්නේ. ඒ ඔක්කොම යන්නේ ගෙවල් හදන සෙවන අරමුදලට. ඒකින්ද මේ මට මං ගැන කිසිම බයක් නැහැ. මට මං ගැන සුපිරි විශ්වාසයක් තියෙනවා. බලමු ජනතාව මොනවා කියයිද කියලා. එතුම තෙල් ගහන් යන වාහන ටිකක් පෙන්වන්න එපැයි. මේ අතර තමයි මේ හදවතේ හිසේ මොලේ ඇඟ පුරාම ප්‍රතිපත්ති ප්‍රකාශ තමයි තියෙන්නේ ඉතින් කියලා එතුමා කියපු කතාවත් එක්ක. දැන් පොඩක් ටිකක් එතුමා දුක්ඛ ප්‍රාප්ත වෙලා ඉන්නවා වගේ පේනවා. හැබැයි අපි හිතනවා සතුටු පිළිතුරක් එතුමා ලැබෙවි කියලා. අපි වෙලා බලමු. අදාරුණ පුවත්පත ඇතුළු පිටුවගෙනන්නේ මැතිවරණ කටේ නිවාස අධිකාරියේ දේපොළ හිතවතුන් අතේ නිවාස අධිකාරිය සුරකීමේ සංවිධානයේ චෝදනාව. ඇමති සජිත්ගේ වැඩගෙන මැකෝට පැමිණිලි කියලා කියන්නේ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලක් ඉදිරිපත් කළ ඔවුන් කියනවා. මේ වන නිවාස සංවර්ධන අධිකාරිය කඩකාමර 30ක් සොයිසපුර මහල් නිවාසංකේ නිවාස මෙලෙස තමන්ගේ හිතවතුන් කරා ලබා දීමට සූදානම් වෙලා ඒව ලබා දීලා තියෙනවා කියලා මේ එල්ල කරන චෝදනාව. මේ අතරම අද දවසේ තවත් පුවත්පත් දෙකක තොරතුරු වාර්තාවන් වලට එනවා. තවත් තොරතුරු ගණනාවක් තියෙනවා. ඉතින් ඉක්මනට කියන්නට ඕන. අද ගෝඨාභයගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව විමල් සහ ගම්මන්පිලගේ මාධ්‍ය සාකච්ඡා පිටපත් උසාවියට දෙන්න මාධ්‍ය ආයතන තුනකට උසාවියෙන් නියෝගයක්. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධ සිද්ධියට දාලව මහේන්ද්‍ර රත් අධිකරණයේ පවතින සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරණ විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල යන සිදු කළ මාධ්‍ය සාකච්ඡාට අදාළ සංස්කරණය කළ සහ නොකළ දර්ශන තුළ ප්‍රවෘත්ති විකාශයන් ලබා දෙන්න කියලා තමයි මේ අවස්ථාවේ උසාවිය විසින් දන්වා වෙන්නේ. මේකම පෞද්ගලික රාජ්‍යංශ දෙකේම රැකියාංශ කඩාවැටී තිබෙනවා. මැතිවරණ ඡායක ගැන හිතන්නටවත් බැරි ආණ්ඩුව සම්මුඛ පරීක්ෂණ පවත්වමින් ජනතාව රවටමින් ඉන්නවා. ලංකාදීප වාර්තාවක් මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය ලංකාදීප පුවත්පතේ ඇතුළු පිටුවේ අද දවසේ ගෙන එන්නේ. මේ අතරේ ඔබට මතක් කළ යුතු කාරණයක් තියෙනවා. ජනතා පරමාධිපත්‍ය අද විහිළුවට ලක් වෙලා තිබෙනවා. ඒ ගැන කිව්වේ ඊයේ දවසේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි සංවිධායක ලේකම් කුමාර් කුණරත්න මහතා. ජනතාවට පරමාධිපත්‍ය බලය හැම්මිනේ අවුරුදු පහකට සැරේ. කතරේ ගෙවෙන් පස්සේ ජනතාව නිකම්ම පොල් කුඩු වෙනවා. ඊට පස්සේ නියෝජිතයෝ තමුන්ගේ ප්‍රතිපත්ති ටික අරගෙන යනවා. ජනතාවට එරෙහි ප්‍රතිපත්ති ආර්ථික සමාජීය සියලුම ප්‍රතිපත්ති සියල්ලම අරගෙන යනවා. ආය අවුරුදු පහකට සැරයක් බොහොම ආදරෙන් ඔළුව අත ගාලා ඒගොල්ල ළඟට ඇවිල්ලා වැඳලා තරු වඩාගෙන ආපු සැරේ ඡන්ද හිඟා කණ්ඩේ. සමාජවාදී කියන්නේ ජනතාව මේ අවුරුදු 35ෙම දේශපාලනය කරන ක්‍රමයක්. දෙමළා අනිකා කරලා ගිනිච්ච දේශපාලනයක් තියෙනවා. ඒක ඇතුළේ තමයි රටේ දේශපාලන එක ප්‍රවාහයක් ගමන් කරන්නේ. දෙමළ විරෝධී ලෙස සිංහල සමාජය සංවිධානය කරන්න, මුස්ලිම් විරෝධී ලෙස සිංහල සමාජය සංවිධානය කිරීමේ දේශපාලන වැඩපිළිවෙලක් තියෙනවා. ඒක බොහොම අවබෝධයෙන් සැලසුම් සහගතව කරන වැඩපිළිවෙලක්. ඒකට දේශපාලන පක්ෂ, මාධ්‍ය ආයතන මේ සියල්ලම බොහොම සංවිධානාත්මක මේ කටයුතු කරන්නේ. ඒවා මේ ජනාධිපතිවරණයට, බල දේශපාලනයට, මේ මැතිවරණයට සම්බන්ධයි. ඒ ජාතිවාදයට ගොදුරු කරලා තියෙන ජනතාව අපි එතන නිදහස් කරගන්න. දහස් කරගෙන ඔවුන් හරහා ව්‍යාපාරයේ ගොඩ ගන්නවන තමිල් ජනතාවගේ ඓතිහාසිකම්, මුස්ලිම් ජනතාවගේ ඓතිහාසිකම් වෙනුවෙන් සටන් කරන සිංහලයක් නිර්මාණය වෙන්න ඕනේ. ඒ ඊයේ 360 මේ ළඟදී සිද්ධ වෙච්ච කනගාටු දායකම් දෙයකට මුහුණ දෙන සිදු වෙච්ච කෙනෙක් තමයි මේ කඩුවෙල බුද්ධදාස මහත්මයා. එතුමා ගියා අරලේගහ මන්දිරයට රනිල් වික්‍රමසිංහ මහත්මයා හම්බ වෙන්න. ප්‍රියන්ත පත්බේරිය මහත්මියත් එක්ක කිව්වේ නම් එජාපෙට එකතු වෙන්න යනවා කියලා. ගිහිල්ලා සාකච්ඡා කර කර ඉන්නකොට එළියට ආන්නේ අකිල විරාජකාරීව සම්මහත්මයා. ගේට්ටුවේදී මාධ්‍යවේදීන් අහනවා කොහොමද සාකච්ඡා, මේ ඇහුවේ වෙන කතාවක්. නෑ නෑ මොන සාකච්ඡාවක්වත් තිබ්බේ නෑ. මේ අර මේ බුද්ධදාස මහත්මයා නම් ඇවිල්ලා ඉන්නවා සාකච්ඡා කරන්න අපේ පක්ෂෙට ඉන්න කියලා අකිල විරාජකාරීව සම්මහත්මයා කිව්වා. හරිම වැඩක් උනේ
නිදහස් පක්ෂ දාලා එකතු වෙන්න ගියා කියලා ආරංචිය යාවේ. දැන් ඉතින් ඒකට උත්තර දෙන්න වෙනවා මේම මාධ්‍ය හමු තියලා. එජාපේට සහය දීමටවත් එජාපේට බැඳෙන්නටවත් රනිල් ළඟට ගියේ නැහැ. කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස කියයි අද දවසේ ඔබට දක්වන්නේ ලංකාදීප පුවත්පති තොරතුරු වාර්තාව. මේ අතරේ ගිය අවුරුද්දේ නෑ 2015 අගෝස්තු මාසයේ සිද්ධ වෙච්ච දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන හින්දා වෙන්නේ නැති මෙතුම මෙහෙම කියන්නේ. මගේ පෞද්ගලික අදහස නම් මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගැන කිසිම විශ්වාසයක් නොතැබිය යුතු බව. අද එසේ කියන්නේ ප්‍රසන්න රණතුංග මහතා. උපුටා දක්වන්නේ විශේෂ සාකච්ඡාව මතේ අතිරේකී අද පුවත්පති. ඒ අනුව ගිය පාරත් සහය දෙනවා 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 වගේ ඉඳලා නෑ කියලා කිව්ව අන්තිම මොහොතේ මේ පාරත් එහෙම කියන ඉඩ තියෙන හින්දා වෙන්නේ නැති මේ කියන්නේ සහය ගන්න එපා කියලා. රාජපක්ෂලට නඩු පැවරීමට බලපෑම් කළ දේශපාලකයන් කවුරුන්දයි කතානායක හෙලි කළ යුතුයි. රංජිත් සොයිසා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන බව කියනවා. වර්තමාන යහපාලනය කියා ගන්න ආණ්ඩුව මේ දේශපාලන අධ්‍යක්ෂින් දේශපාලනික වශයෙන් පලිගැනීම් මුල් කරගෙන නඩු දමා තිබෙනවා. මේ වන විට ඒවා ඔප්පු වෙලා තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම කවුද කියලා කියන්න කියලා කථානායකතුමාගෙන් එතුමා ඉල්ලීමක් කරනවා. මේ අතරම ඊයේ දවසේ පැවතිච්ච තවත් උත්සව අවස්ථාවකට අපි යනවා. රණවිරුව වෙනුවෙන් වඩාත් සානුකම්පිත විය යුතු බව තමයි විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ දවසේ ප්‍රකාශ කර සිටියේ. අද විරුද්ධ පක්ෂවල අයගේ ගෝඨාභය රාජපක්ෂ චරිතයට මඩගැසීමේ ප්‍රධානතම ඉලක්කය විදියට ඒ අය පාවිච්චි කරන්නේ යුද්ධයට බයේ ගෝඨාභය රාජපක්ෂ රටහැරදා ඇමරිකාවේ පදිංචියට ගිය බවයි. ත්‍රිවිධ බලය ක්‍රියාන්විතයේ මණ්ඩති දූපතේ ඉඳලා යාපනය අර්ධ ද්වීපයට කිලෝමීටර් 4ක දුර නාවික හමුදාවෙන් ෆයිබර් ග්ලාස් ඩිංගි බෝට්ටුවල නැගලා අපේ බලයනි දෙකේ බටපිරිස් එහා යුරට යනකොට ත්‍රස්තවාදීන් දැනගෙන ඒ අයට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. එක ගජබා බලයනියට අණදීපු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් දෙවැනි බටපිරිස සමග බෝට්ටුවල නැගලා එහා යුරට ගියා. එහෙමනම් එහෙව් ගමනක් නොගිහින් ඉන්න හැකියාව තිබියදී තමන්ගේ සෙබළුන් සමග එකට ගිය ගෝඨාභය රාජපක්ෂ මම හිතන්නේ යුද්ධයට බයේ රට දාලා යයි කියලා. යුද්ධයට තමන්ගේ හැමදේම දීපු ආබාධිත සෙබළුන් අද කොටුවේ අපේ හාමුදුරුවනේ. මම අණදීපු සෙබළු ඉන්නවා එතන අතපය නැතිව පේමන්ට් එකේ වාඩි වෙලා. මට ඒ හැඟීම නිසාම දවසක් උදේ මම එතෙන්ට ගියා. මේ රජයේ කාටවත් කතා කරලා වැඩක් නැහැ, තේරුමක් නැහැ, පළක් නැහැ. ඒක නිසා අපේ අනාගත බලාපොරොත්තු තියෙන ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ට මම කලින් දවසේ රෑ කතා කරලා ඇහුවා, සර් මේක බොහොම බරපතල ජෙනුවින් ප්‍රශ්නයක්. සර්ගාව තියෙනවද මේකට උත්තරයක් අඩු ගානේ මට මේ කොල්ලන්ට ගිහිල්ලා කියලා උන්ව ගෙවල් වලට යවන්න කියලා. ගත් කටරම ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් මට කිව්වේ, කමල් මම මේ රටේ බලයට පත් වුණොත් බලයට පත් වෙලා දවස් දෙක තුනක් ඇතුළත ඔය ප්‍රශ්නය මම විසඳනවා. ඒ ළමයින්ට දැන් ඉවසලා ගෙදර යන්න කියන්න මාස දෙකයි නැත්තම් තුනයි තව තියෙන්නේ. අපිට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමල් ගිහිල්ලා කතා කරලා කරුණා කරලා ඔය ළමයින්ව ගෙදර යවන්න කියලා. ආබාධිත සෙබළුන් කියලා කියන්නේ ගස් වලින් වැටිලා ගොන්නු වෙනලා ආබාධිත වෙච්ච අයවලු නෙවෙයි මිත්‍රවරුනි. එහෙනම් ඒ ගෞරවය සහ අභිමානය සමග ජීවත් වෙන්න ඒ අයට ඒ අයගේ මාසික වැටුව මැරෙන මොහොත දක්වා ලබා දිය යුතුයි. තවත් කෘතියක් ගෝඨාභය කෘතිය ලිදැක්වීම අවස්ථාවේ තමයි ඊයේ දවසේ මේ ගැන කිව්වේ. මෙතර මවුබිම් පුවත්පත ජනපති සමග සාකච්ඡා කර තීරණයකට එළමෙනතුරු අදහස් දැක්වීමෙන් බලකින පොදුජන පෙරමුණේ නායකයන්ට සහ ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට මහින්ද උපදෙස් දුන්නු බව බන්දුල ගුණවර්ධන මහතා කියනවා. ඒ හින්දා එහාට මෙහාට කැපෙන කතා කියන්න එපා කියන එක තමයි බොහොම සරලව කියනවා නම් ඔය කියලා තියෙන්නේ. දමිලයන්ට ස්වයං පාලන අයිතිය අවශ්‍ය එක්සත් ජාතික පක්ෂය ඊට එකඟ නොවන්නේ නම් ඡන්දයක් දෙන්නේ නැති බව කියන්නේ එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිමලදාඩන් මහතා දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් තමයි ඔහු මේ ගැන කියන්නේ. මේ අතර උතුරේ ඉඩම් නිදහස් කරන්න යුද හමුදාපති හා අණ්ඩුකාරවරය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එන සුරේන් රාඝවන් සහ ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතර මේ සාකච්ඡා පැවැත්වුණු බව පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. මේ අතරම වැටී තිබෙන ආඝාතයෙන් රට බේරගන්න පුළුවන් රට ගොඩනගන පැහැදිලි ප්‍රතිපත්තියකින් පමණයි කියන ටිල්වින් සිල්වා මහත්මයා අද දිවයින පුවත්පතේ උපශීර්ෂ වාර්තාවේ එය දක්වා තිබෙනවා. මෙවර සාහිත්‍ය මාසෙක ගොඩ දෙනෙක් පොත් ගන්න යනවා, පොත් කියවන්න යනවා. විමංස සාහිත්‍ය සංග්‍රහය මෙවර ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ ලේඛක කපිල කුමාර කාලිංග අදහස් දක්වන්නේ ලේඛකයාගේ වගකීම සංස්කෘතික මිනිසාට පණ දීම බව ඔහු සඳහන් කරනවා. ඔහු සමග ප්‍රතිසාකච්ඡාව ලංකාදීපෙන්.
අපි අවසන් කරන්නේ අද දවසේ මේ උපසිරැස්වල පුටා දැක්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ අද පකිස්තානය දක්වා යාමට නියමිතව තිබෙනවා. යනු පකිස්තානයේ බලා වසර 10කට පසු යනවා සත්කාරකත්වය ඔවුන් විසින් ලබා දෙන තරගාවලියක් අවුරුදු 10කින් පස්සේ තිබෙන්නේ. ඉතින් ඒ හින්දා එක් දින තරඟ තුනකින් 20-20 තරඟ තුනකින් සමන්විත මේ ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 27-29 ඔක්තෝබර් 2 යන දිනවල කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ පැවැතෙනවා. පුදුමාකාර ආරක්ෂාවක් ලබා දීලා තිනවා. අපි බලමු කොහොමද මේ තරඟේ පැවැත්වෙන්නේ කියලා ඉදිරියට. කෙටි විරාමකින් අනතුරුව කාටුන්. අනාදිමත් කාලයක පටන් පරම්පරා ගණනකරුව රැකදුන් රත් සඳුන්සාරයෙන් වැඩි දියුණු කරන ලද සේරි රෙඩ් සැන්ඩල්වුඩ් ඇන්ටිමාක්ස් ෆේස් වෝෂ් සමට හිතකර pH අගය සහතික කරමින් සමේ තෙතමනය රැකදෙන අතරම සංකූලතා අවම කර ලප කැලැල් නැති නීරෝගී පැහැපත් සමක් ලබාදේ. සේරි රෙඩ් සැන්ඩල්වුඩ් ඇන්ටිමාක්ස් ෆේස් වෝෂ් ඔබ තවත් ලස්සන කරයි. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඔල් අවුට් රෝස සහ පිවිතුරු මල් සුවඳ විහිදුවයි. සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඔල් අවුට් රෙදි සෝදන ධීරය. අදත් ඔම්ලට්නේ. ඉතින් ඔයා අසයිනේ. ඒ ඉස්සර කාලම ඇති වෙලා. විදිහ එක වුණාම ගුණ දෙයක් උනත් එපා වෙනවා. නෝ ඕල් කඩ පවුඩර් මික්ස් එක. කරි ස්ටයිල් එකට ඔම්ලට් හදමු. SLT Speed Up සමාරිය අද කොළඹ සිට පානදුර බණ්ඩාරගම හොරණ රත්නපුර පසුකරමින් ඇමිලිපිටියට හෙට ඇමිලිපිටිය සිට හම්බන්තොට තනමන් විල වැල්ලවාය පසුකරමින් බණ්ඩාර වෙලට ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය ශ්‍රී ලංකා ටෙලිකොම් සංවිධානය කරන SLT Speed Up පාපලිසවාරිය දෙදහස් දහනමය. බලත් නමයම ආවරණය කරමින් පිරිමි පාපලි තරගයේ සැප්තැම්බර් 24 වනදා කොළඹින් ආරම්භ වී ඇමිලිපිටිය බණ්ඩාර වෙල කුරුණෑගල අනුරාධප
Dialog per day home broadband router. Then GB එකක් රුපියල් 25 සිට. Dialog අනාගතය ආදායි. Vegetarian ද? නෑ. ඔව්. කැරට් තමයි කැමති මම. අර? ඇයි? පාලෙද්ද? එතකොට බොන්නේ? බොනවනම් බොන්නේ තේ තමයි අංකල්. ඔය රෝසා. රෝසා කිව්වේ අංකල්? ඉදර හිටිය රෝසා කැකුල. රෝසාද? පෙම්මදිරා සාරු සාරු පීල මොටද රෝසා නැතුව රෝසා නැද තාත්ති රෝසා කහට ගත සිත උණුසුම් කර රස නහර පුබුදයි කොත්තුමි ක්‍රිකල් ලෝකේ ෆන් එක ගන්න ප්‍රේම කොත්තුමි ෆන් තමයි මගේ පවුලේ හැම දිනටම අභියෝග ජය ගන්න ගතට සිතට බලය ජවය ශක්තිය අවශ්‍යයි ඕෂ්ණීය කිරිසාරින් ඕල්ඩ් කුලින් සහ B විටමින් ඇතුළු අත්‍යවශ්‍ය පෝෂක සමග ගතට සිතට බලය ජවය ශක්තිය දෙන නෙස්ටමෝල් සෑම ශ්‍රී ලාංකීය පවුලකම ජයග්‍රහණයේ ශක්තිය Nestle good food good life මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දවාලේපණය සේලක් වෝටර් බේස් ජෙට් විතින් පමනයි. ෂා. දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි. SLT speed up සමාරියාද කොළඹ සිට පානදුර බණ්ඩාරගම හොරණ රත්නපුර පසුකරමින් ඇඹිලි පිටියට හෙට ඇඹිලි පිටියේ සිට හම්බන්තොට තනමන්විල වැල්ලවාය පසුකරමින් බණ්ඩාර වෙනට මේන් කැරක්ටර් එකට මෙයවමනි ගන්නෙ අපි සපෝටින් නිලියෝ අක්කි සල්පියක් පේනවනේ නයනතර අක්කි නයනතර නංගි ඔය විදිහට දිදුලන්න බබලන්න මොකක් හරි රහසක් තියෙන්න ඕනේ රහසක් දෙ
දිදුලන්න බබලන්න හිත ලස්සන නම් ඕන කෙනෙක් දිදුලනවා බබලනවා. රුවේද එක්ක ඒ ලස්සන තවත් වැඩි වෙනවා. සුභා දහමේ ශාකශාර ඖෂධීය යහගුණෙන් රුවේද සැමදා දිදුලන සමකට. නංගි ගමුක සෙල්ෆි එකක්. රුවේද සැමදා දිදුලන සමකට. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය ශ්‍රී ලංකා ටෙලිකොම් සංවිධානය කරන SLT ස්පීඩ් අප් පාපනිස්වාරිය 2019 පළාත් 9 ආවරණය කරමින් පිරිමි පාපනි තරඟය සැප්තැම්බර් 24 වෙනිදා කොළඹින් ආරම්භ වී ඇඹිලිපිටිය, බණ්ඩාරවෙල, කුරුණෑගල, අනුරාධපුර හරහා වවුනියාව පසු කරමින් කිලෝමීටර 820ක දුරක් ගෙවා සැප්තැම්බර් 28 වනදා දඹුල්ලට දිවයිනේ අති දැවැන්තම පාපනි සවාරියේ අත්දැකීමට ඔබත් එක්වන්න. Dove conditioners ආවේමෙන් පුර කෙස් කලඹකට 100% පෝෂණීය සත්කාරයක්. දෙරණ අරුණ Sri Lanka's breakfast show. හසන්ත විජයනායක කාටුනේ ජනාධිපති වන්න සමේ රාජ්‍ය උත්සව තහනම්. දන්සල් එහෙමත් තහනම්ද? අද මැකෝගෙන් අහන්නේ මැතින කොමිසමේ සභාපතිගේ අපේ ජනතාව. මේ අද මර්සිපාල කටහඬ තමන්ගේ කියලා දිල් රුක්ෂි පිළිගන්නවලු. තලතා තමයි පිළිගන්න නැත්තේ ඒකනි පරීක්ෂණ කරන්න කිව්වේ මව්විව. අද ඩොක්ටෝක් ප්‍රියන්ති පෙරේරා ගුරුකන්ද රජ මහ විහාර ගැනක නචච්චා වසලූ හෝති නචච්චා හෝති බ්‍රාහ්මණෝ. මිනිස්සා ඇත්තටම වසලයෙක් වෙන්නේ බ්‍රාහ්මණයෙක් වෙන්නෙත් කොයි විදිහද කියලා හිතාගන්න පුළුවන්. අද දවසේ සමයන් ආණ්ඩු හදන යන්ත්‍රයේ මන්ත්‍රයේ දෙකම සර්ලගේ ලොක්කලඟලුනේද සර් තියෙන්නේ? ගුරුකම් වැඩ දන්නවද සර් කියලා අහන්නේ අද දවසේදී සමයන් ගිහිල්ලා මේ අපේ ජනාධිපතිතුමාගෙන් අහන්නේ. ඉස්සර නම් ආතුරයා වගේ තමයි හිටියේ, දැන් කොහොමද දැන් කට්ටඩියා වෙලා ඉන්නේ කියලා කියන්නේ කාටුනේ. ඉස්සර ජනාධිපති නෙමෙයි දැන් මේ ෆේස්බුක්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවට ගිහින් අගමැති රනිල් හොඳටම නාගත්තලු. බරවෙලා පිටිය හොයාගන්න ගියාම කාට කාටත් ඔහොම වෙනවා කියලා කියන්නේ අද දවසේ කාටුනේ. සරදම් තවත් හඬපටියක් අල්ලලා නමල් කුමාරගේක වගේ නැගලයිද දන්නේ ඕකත් නේද ජනාධිපතිවරණ කාලිනේ කියලා කියන්නේ කාටුනේ. තලංගම ජයසිංහ පදා මල්ලමේ මං අහන්නේ දෙන්නගේ සටනින් සජිත්ට රනිල් පරද්දන්න බැරි නම් ගෝඨා පරද්දන්න පුළුවන්ද කියලා. දෙන්නගේ සටනින් රනිල්ව සජිත්ට පරද්දන්න බැරි නම් ගෝඨා පරද්දන්න පුළුවන්ද? සරල ප්‍රශ්නෙට උත්තරේ කොහොම වෙයිද? අද දරන වෙබ්බඩවිය සිංහල වෙබ්බඩවිය කාටුනේ වැස්සෙ තෙමි තෙමි ඉන්නේ සජිත්. කුඩේ තියෙනවා ජනාධිපති අපේක්ෂක කියන. කුඩේ දෙන්න කවුරුත් නෑනේ බලන්නකෝ කියලයි කියන්නේ. අපි බලමු තෙමෙන සජිත් නොතෙමෙන්නට මේ අවුව මේ වැසි මැද්දේ ඔහුට කුඩයක් වෙනට පක්ෂයට හැකියාව ලැබෙයිද නැද්ද කියලා. මේ දවස්වල හරි අපූර්වයි කුඩවලින් යනවා, කුඩ අතේ තියන් යනවා, කුඩ වතුර තමන් කුඩේ අල්ලන් යනවා. හරි නාටක තියෙනවා මේ දවස්වල. ඉතින් මේ අතර සෙල්ලන්ද, කොල්ල, සුමතිපාල, ජෝතිපාල, සජිත්ද, රනිල්ද, කරුද තීන්දුව බදාදලු. රනිල්ට කියන්න තියෙන්නේ බදාදට තමයි. රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා විතරයි කියලා අද දවසේ කාටුනේ කියනවා. මොකද්ද කියන්නේ ඒ අද මේ අද මන්ද කියලා කියන්න පුළුවන් බදාදට. ජනරාණි අද මම කරපු සිහිනය කිරෑ කොහොමද රාණි කියලා අහනවා ජනාධිපතිතුමා. සිහිනය කිරෑ ජාතික රූපවාහිනී වැඩසටහන සඳහා සහභාගී වුණා. කලින් සර් කරපු සිහිනයකි දවල් වැඩේ මීට වඩා මරු කියලාද රාණි කියනවා. ඒ මොකද බං, ඇයි යහපාලන සිහිනගෙන අපේ ඒකනම් මරු සර් ඔය සිහිනයට වඩා කියලා කියනවා. මෙතර ස්වාරිස් දාසා පොලානගේ මම මැතිවරණ නීති තදින්ම ක්‍රියාත්මක කරන මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියනවා. අපට කැරට්ටල දික්කරණ එක නවත්තන්න බැරිද සර් අඩු ගානේ මේ පාරවත් කියලා ස්වාරිස්ලා අහනවා. මේ අතර එතුමා කාටුනේ තලන්ගේ ඇයි මොකද සර් මේ දුවන්නේ කියලා මෙන්න අපේ ජනාධිපතිතුමා දුවගෙන එනවා බ්‍රේක් නැතුව වගේ. සභාපතිකම බලෙන් අරගෙන මම අමාරුවෙන් ගොඩනගපු පක්ෂේ කෑවා කියලා ඉවරලා දවසේ කවුද මේ අපේ SWRD බණ්ඩාරනායක මහතා ශ්‍රීමතානන්ද එන්නේ එතුමා කාටුනේ. පුරසාරං කැබිනට් එක කැඳවන්න කිව්වේ අගමැති කියලාලු ජනාධිපති කියන්නේ. කැබිනට් එක කැඳවන්න ඇහුවේ ජනාධිපති කියලා අගමැති කියන්නේ. කැකිල්ල රජුරෝ හිටියනම් එයාටත් හිනායයි සර් මේවා දැකලා. අද දවසේ පුරසාරං කාටුනේ මෙන්න හිස් ඉනා වැස්ස 30/20 අද බුර්කාව දාගෙන මුස්ලිම් කාන්තාවක් ඇවිල්ලා මල් 7 කියලා පෙන්නනවා. බුර්කා තහනම ඉවත් වෙලා
ආදාහනය තමයි ආදාහනය කියලා කතවහ ගැනින්නවා අද දවසේ ජනතාව මේ අද හිනා වැස්සෙන්. දාසගේ කාටූනිය මහර වැඩේ උනේ දිල්රුක්ෂි මහත්මියට වමාරන්න සිදුවෙනවා බොහෝ දේවල්. දාසගේ කාටූනිය ඒ ගැන කියනකොට හසන්ත විජේනායක කියන්නෙත් ඒ ගැනම තමයි. එක පැත්තකින් දිල්රුක්ෂි ඒ අදමින් බැඳලා, අනික් පැත්තෙන් අර්ජුන් මහේන්ද්‍රන් අර්ජුන් මහේන්ද්‍රන් මැදිවට දැන් දිල්රුක්ෂිත් ඇවිත් කියලා කියන්නේ අපේ අගමැතිතුමා එම්ඩි වීරත්න. හදිසි කැබිනට් රැස්වීම කැඳවූ අගමැති ගිල්ලීම උඩ ජනාධිපති කියනවා. කැඳවන්න කියලා ඇහුවේ ජනාධිපති, කැඳවන්නද කියලා ඇහුවේ මව්බිම කාටූනිය. යලිත් මෙවන් දුකක් නොවේවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මේ අතර අද පුවත්පති අවන්ත ආටිකලගේ කාටුනය හොරු මාරයි නීතිය දිගේ නැගලා නැගලා ඇවිල්ලා, කොණ්ඩෙ දිගේ නැගලා නැගලා ඇවිල්ලා අනේ එක්ටැම්ගේ සිහින කුමාරිව අරගෙන යන්නයි මේ හදන්නේ. අපි දන්න පුංචි කාලින්දලා කියෝපු ඒ කතාවම තමයි අද සිද්ධ වෙන්නේ. හැබැයි මේ නීතියේ දෙවගණගේ කොණ්ඩෙ දිගේ හොරා එන්නේ මේ ඇම් මුනාෆ්ගේ කාටුනය. අද චාරු කාටුනේ උපුට දක්වනවා විකසිත කරලමු නෙළුම් පොහොට්ටුව කියලා ඉවරලා මෙන්න පොහොට්ටුව විවෘත කරා. පොහොට්ටුව විවෘත කරන්න ජනාධිපතිතුමා ගියා. ඔක්කොම මැද්ද තියාගෙන මහින්ද මහත්තයා බලන් ඉන්නවද? අවසානයේ දැම්ම බාල්දියක් කෝටි 200 කතාව හුළඟෙපා වෙලා ගියා. සිසිල් ප්‍රනාන්දුගේ කාටුනේ කියන්නේ රතු සහෝදරයෙක් ඉන්නවා අද දවසේ. ඉඳගෙන ලේ පැල්ලම් අර පැල්ලම් ඔක්කොම පැල්ලම් ටික මඩ පැල්ලම් ටික දාලා සුදු සුදු සුදක් ගෙන දෙන හොඳ ටපුල්ලන්න පුළුවන් ලෙසින් ගෙනෙන මේ අපේ වැඩ තමයි කියලාද මේ ජවිපේ අපේක්ෂකයා කියනවලු. අද දවසේ මේ සියල්ල අතරේ මම අවසන් කරනවා නේද කියන්නේ තලන්ගේ කවියෙන්. අවසන් තීරණය අරගන්නේ හෙටය, යලිදිග් ගැහේ විද මේ හුටපටය, නායකතුමා ගහනා ඊළඟ ගැටය, විමසිල්ලෙන් බලා ඉන්නේ මුළු රටය. අනේද කියන්නේ කවියත් සමග කෙටි විරාමයකින් අනතුරුව ලෝකය සහ ලෝකයෝ. ගොඩක්